පිතුනී කවුරුත් සාඩ කාරය සමන්ටා චකවාලිසු අට්‍රාග්චන් තුරේවට දම්මංමනිරාජස සුනන්තු සගගමුකඩම් දම්ම සවනකාලු අයංබඩන්ටා දම්ම සවනකාලු අයංඹඩන්ට දම්ම සවනකාලෝ අයන්බදන්ට නමුටස භගවටු වරතු, සම්මා සම්බුද්ධස, නමුටස භගවටු වරතු සම්මා සම්බුද්ධස්ස, නමුටස භගවටු වරතු සම්මා සම්බුද්ධ පත්නී ඔබට මසතරහජ්‍ය පට්ටාන් සූත්‍රයේ ආනපාන සති සමාජ දේශනාව ය කළා අදාපි බලාපොරොත්තු වෙනවා මේ බුද්ධ දේශනාවේ මේ පරිාපති ශාසනයා ධර්මය පරිාප්්‍රි ධර්මය මේ ධම්ම පරියාය දේශනා කළා මේ ධම්ම පරියාය බුදුහාමුදුරුව දේශනා කළාම මේ පරිාප්ටි ධර්මය තියෙන්නේ අනුගමනය කළ යුතු ප්‍රතිපදාවක් පිළිවෙට එ පිළිවෙට ප්‍රතිපදාවක් හැටියට අනුගමනය කරනකොට මග පල ප්‍රතිවේද කරනවා එම් නම් මේ බුද්ධ ශාසනය ත්‍රිවිධ ශාසනයක් තියෙනවා පරිත්තිශාසනය ප්‍රතිපත්තිශය පතිවේද ශාසනය. එකටමයි මේ බුද්ධ දේශනාව තියෙන ත්‍රිවිධ ශාසනය එතකොට පරිත්තිධර්මය නැතිකලක ප්‍රතිවත්තිය හරියට පුරන්න බැෑ වෙනස් වෙන. ප්‍රතිපත්්තිය පුරන්නේ නැටිකොට මඟ පල ප්‍රතිවේද කරන්න බෑ ඔය වෙනුවෙන දේවල් කරමින් ඉන්නවා. නැට ඒක නිසා මේ බුද්ධ දේශනාව ටයන මේ පරිාප්‍රශාසනය තියනවා පංචපරියාය. ඔබට මේ දින පහ ඇතුළට තව ඉදිරිේ ටයන අපි බලාපුරොත්තු වෙනවා කෙටියෙන් හෝ මේ පරිියාප්ටිශසනේ තියෙන පංචපරියායම දේශනා කරන්න කියාටෙන්. මෙ පංචපරියාය තමා පළමවනයක සබ්බ දම්ම මූල පරියාය. දෙවනික ධම්ම පරිාය, ටුගෙනයක සබභ ආසව සංවර පරියාය, හටරවැනිියක නිබේදික පරියාය, අවසානයක දම්ම අනුදම්ම පරියාය. මෙ පහම, අපි කෙටෙන් හෝ ඔබට දේශනා කරන්න බලාපොරොත්්තු වෙනවා අද අපි මේ දම්ම පරිාය ධම්ම පරියාතමා එක තියෙන වැඩගත්මදේ මනුසේ ැටියට ඔබ තේරුම් ගත්ත යුතු දේ දම්ම පරියාය. මෙ ධම්ම පරියායට අදාළව ගුදුහා මුදුරුවෝ දේශනා කරල තියෙනවා ධම්ම පරියායම මික්‍රාකරපු සූත්‍රය මේ සූත්‍රය පිටි ධර්මය පසෙ කාලෙක මේ මාතෘකාවන්දැම්ම පුද්ගලයෝ සේවිතබ්බා සේවි තබ්බා ධම්ම පරියාය කියලා තමා තියෙන්නේ නමුත් මේක තියෙන්නේ හැටෙක්වැනිපිටේ තියෙනවා ඔබට පොතේ පෙරල බැල හැකි හට එක්වැෙන පිට තියෙනවා මේක දම්ම පරියාය. සේවිතම්බා සේවි ත්බා සූ්‍රය කියලට කිව්වට මේක තියන්නේ ධම්ම පරියාය බුදු හාමුදුරුවෝ ජේටවනනාරාමී ඉන්න වැඩවාසය කරන කාලෙඩි මේ සිවුවනක් පිරිස විශයෙහි මානමහෙන උපාසක උපාසික සිවුවනක් පිරිස විෂය අරභයා මේ ධම්ම පරියාය දේශනා කළා මේ ධම්ම පරියාාය සූත්‍රය වගේම ඔය පංච පරියායම ය සබ්බ දම්ම මූල පරිියාය ධම්ම පරිියාය ඒවගේම සබ් ආසප සංවර පරිියයාය නිර්්බේික පරියාාය දම්ම අනුදම්ම පරියාය ඔය සූත්‍ර කිසිවක්ම දත් ප්‍රශ්නයකට උත්තරයක් හැටියට හෝ එදා සමාජය තිබුණ ප්‍රශ්නයකට උත්තරයක් හැටියට හෝ වෙනත් කිසි කරුණක් කරභයන්න මේ බුදු හාමුදුරුව දේශනා කළේ මේ බුදුහාමුදුරුව හොයාගත් මතුකරගත් මේ අලුත්ධර්මය දිගටම තවකාලයක් පවත්වගෙන යන්නේ උපකාරවන විටියට මේ ධම්ම පරියාය දේශනා කළ තිඒක නිසා ඔබ හොන්ටට කල්පනා කර ගඩ ඕනක මේ ධම්මපරියාය එදා බුදුහාමුදුරුව දේශනා කරපු කාලටත් අදටත් හෙටටත් අනාගතයටත් මේ ධර්මපරියාය දේශනා කරපු එක තේරුම්ගන්න ඕන තියෙන්ට ඕන අනුගම්නය කරන්නට. තින් එක නිසා අපි බලමු මොකක්ද මේ ධම්ම පරිියයාය සූත්‍රයේ බුදු හාමුදුරුවෝ දේශනා කරනල තියෙන්න්නේ කියලා. බුදුහාමුදුරුව දේශනා කරනවා ඒවන් මේ සුතන් ඒකන් සමයම් භගවා සාවත්‍යයන් වයට තියේටවනන්නේේ අනාත පින්ඩිකස් සාරාමයේ කෝ ගවා බික්වාමන් සේවිහි තත්්‍රකෝගයන් සිුවනක් පිරිසටම බිකෝට තේ බදන්තයේට බිකෝ පගොතෝ පච්‍යසෝසන් එතරෝට සේවිතබ්බා සේවිතබ්බංගෝබික්වේ ධම්ම පරියායන් දෙශස්සාමි සාමානනි මම ධම්ම පරියාය දේශනා කරනවා තංසුනාට හොඳ හගන්න සාදුකම් මනසිකරෝට මේකෙන්ද දරා ගඩ බාසිස්සාමීට අභ්‍යශ කරන්න මෙම කියලා බුදු හාමුදුරුවෝ දැන් මෙ සේවිට අබබා සේවි අබ්බා දම්ම පරියාය තුළ බුදු හාමුදුරුව උද්දේශය හැටියට කාරණා හටක් මතුවන්න. හටක් මතුකොරනෝ කාරණා පළවෙනික කාය සමාචාරම් පාහම්භිකවේ දුවිඩේනං බදාමි සේවි අත්්බම්ි අසේවිට අත්්බම්පි තංජාන්‍යමනඥන් කාය සමාචාරම් පලවෙනික කාය සමාචාරම් පාහම් දෙවැනිියක වචී සමාචාරම් පාහම් භිකවේ දුවිඩේනං වදාමි තුගෙනක මනෝ සමාචාරම් පාහම් භික්කවේ දවිදේනං වදාමී සේවිත අබ්බම්පි අසේවිතත්්බම්ි තංචාන්‍යම්ඥම් හතරවැෙනියක චිත්තූප පාදම් පාහම් පස්සෙනියක සංඥා පටිලාබම් පාහං දිට්ටි පටිලා බම්පාහන් අවසානයක අට්ටභාව පටිලා බම්පාහම් භික්කවේ දවි දේනං බදාමී සේවිටක් බම්පි අසේවිට. මේ හතේම තියෙනවා වචනකීපයක් මාගටී වචනකීපයක් ඔබ තේරුන් ගත යුතු. මේකේ කාය සමාචාරං පාහන් වචී සමාචාරං, පාහන් මනෝ සමාචාරං පාහ චිත්තූප පාදම් පාහ පාහ සංඥා පටිලාබම් පාහන් ඩිට්ටි පටිලාබම් පාහන් අත්්‍රභාව පටිලාබම් පාහන් මේක මේ මාගදී භාසාය වචනයක් තියෙනවා පාහන් මේ වචන තේරුම දැනගණ්ඩු. මොකදද මේ පාහන් කියලා කිව්ේ. පහන් තේරුම් ගත්තත් පාහන් කියන්නේ දැන් අපි සිංහල භාසාාවත් මේ පාහන් තියනවා. හාල් පාහිනවා අපි හාල් පාහිනවා මේකම තමා පාහිනවා කියන්නේ අර කර්කස කුරුද්ඩ අ බැරදිිඩේ අයින් කරන. හාල් පාහින හොඳට කන්න පුළුවන් විදිට හදාගන්න. ඒ වගේ මේ හිටේ උපදින කාය සමාචාර වචී සමාචාර මනු සමාචාර ඒවගම හිටේ උකදුන චිත්ත උපාදන් එවකම සං්ඥාපටිලාබං ඩිට්ටි පටිලා බං අත්්‍රපටලා මෙ පිරිසිදුු කර ගණ්ඩුව පාහන් කියන්නේ පැහැදීම ප්‍රසාදී පැහැදීම කියයනි පිරිසිදුවා එතකොට මේ හිතේ කිලුටු වෙන්නේ අර පාහන් නැතිකොට එතකොට මේ පාහන් වෙන්න පිරිසිදු කරගන්න දොකාරයක් තියෙනවා දේ‍යාකාරයමකක්ද භික්කවේ දුවිඩේනං වදාම. දේ‍යාකාරයකින්ම පිරිසිදු කරගඩ ඕන. එක ක්‍රමයකට එක විදිහකට එක ආකාරයකින් පිරිසිදු කරගන හරින්න. මෙ සියලු මෙ හටම මනුසෙක් හැටියට වට්ටමානමු හොට ඔබේ හිටේ ඔබ විසින් මේ පිරිසිදු කර ගැනීම ද්‍යාකාරයකින් කරන් ඕ. මේ හිටටාපු කාය සමාචාර ඔබට ස්තරාට තේරුම් ගන්න පුළුවන්වෙයි උදාහරණ උපමා හැටියටම සිල්පද හැටියට කාය සමාචාර වචී සමාචාර මනුව සමාචාර කියා දෙනවා. එය පිරිසිදු කරගන්න ඕන පාහම්. මෙ පිරිසිදු කරගන්න ඩුයිඩේනම් වදාන්. ධ්‍යාකාරයක්ම තියන කියල බුදුහාමුදුරුව කියනවා. එතකොට බුදුහාමුදුරුව කිව්වා මේ හිටට එන දේ. හටකන්ට නාසයට දියටකයටමන්ට එන දේ නූපවේදනා සංඥා සංකාර ඥා නිසා එනදේ මේ බොහමාර කිලුටු සහිටයි කුණු සහිටයි. කෙලෙස් සහිතයි ඒ පිරිසිදු කරග්ඩුව. පිරිසිදුු කරගන්න දේ‍යාකාරයක් තියෙනවා මේ හතේම බුදු හාමුදුරුවෝ කියනවා දවිඩේ නං බදාමි මොකදද දේ‍යාකාරය පළවි්‍යාකාරය සේවිත බම්පි ආශය යුතු සේවනය කළ යුතුදේ. අස්ස දෙවිනි ආකාරය අසේවිට අබ්බම්පි ප්‍රහාණය කළ යුතු සේවනය නොකළ යුතු නසේවිට අබ්බා එක්වා සේවි අබ්බා. සේවනය නොකළ යුතු සේවනය අත්තැරිය යුතු දෙයක් පැතට අපි ගම්මු හිටට තරහක්කාව. මෙ තරහා සේවනය කළ යුතු න නොසේවිට අබ්බම්පි. එක අයින් කර යුතු. එතකොට ඒ තරා අයිං කලාට පසසේ හිට හිස්වෙනවා මෛට්‍යය සේවනය කළොත් හිට මෛත්‍යයෙන් පිරෙනවා. එරකොට දේ‍යාකාරයමකදද තරහ නොසේවිට අබ්බම්පි මෛට්්‍ය සේවිට අබ්බම්පි. ඒවගේම ඔය ඇහැට කන්ටනාසේට දිියටකයට මනට අරමුණුවෙන මනාප මිහිචි මටුර දෙයක් තියෙනවා ඒවා අසුභානුස්්‍රතිය වඩලා අසේවිට අ බම්පි ඒවකම මේ නිකාමලාබී කියන රත්වය නෙක්කම්ම කියෙන් තත්ත්වය කාමයෙන් නිදහසීම වංවීම කියන එක සේවිතබ්බම්පි. තකට අසුභානුස්්‍රතිය වඩනකොට රාගෝසෝ පහිස්වති අර නිකාමලාබී වෙනවා කාමයෙන් වං වූ නිදහසූ තත්ත්වයකට පත්වෙනවා. ඒ මගේම යම් කිසි දෙයක් වැරදදයක් නිච්චසයේ සුකසේ අත්තසේ ගන්න රාග්‍ය දේශය මූහය මේ රාග්‍ය දේශය මූහය නිච්චසේ ගත්තොත් ඒ නසේවිට අ නසේවි අබ්බම්පි කරන්න සේවිත අබ්බම්පි කළ යුත්ත අනිච්චන්දුක්කම් විපරිනාම දම්මා. එතකොට මේ සතරකමටහන් තමා මේ දහයම මේ හතේම තියන්නේ සේවි අම්ප සේවිත අ්ම්පි සේවි අබ්බම්පි කියන්නේ ආන නසේවිට අබ්බම්පි කියන්නේ පාන. සේවිත ම්ි කියන්නේ පාන එතකොට මේකෙත් මේ ආනපාන මූල දරමය තමා මේ සේවිතබම්පි අ සේවිතක් බම්පි සූත්‍රය තියෙන් දම්ම පරියාය ඇයටට ලේශනා කළති මෙම බුදු හාමුදුරුවෝ මේ කරුණු හතක් කාය සමාචාරම්පාහන් බ්ච සමාචාරම්පහන් මනුව සමාජාරම් පහන් චිත්තූප පාදම් පාහන් සඥා පටිලාබම් පහන් දිට්ටි පටිලා බම් පාහන් අත්්‍යභාව පටිලාබම් පහන් කරුණු හතක්ම බුදු හාමුදුරුවෝ දම් සභා මණ්ඩපේඩී ජේත්වනාරාමේ මතු කල්ලා හට පෙන්නවා මේ කරුණකාරණ හටම බුදු හාමුදුරුවෝ ධර්මාශනයේ නම් මතුකොල්ලා පෙන්නු මේ ධර්මාසනයේ දම්ස්භාවේ මේ අවස්ථාවේ මේ බුදු හාමුදුරුව මේ කරුණු හට මේ ධම්මපරි අයදේශනා කරන අවස්ථාවේ මහාප්‍රාගන වූ සැරියුත් හාමුදුරුවෝ අග්‍රස්්ථාවක සැරුත් හාමුදුරුවොත් ඉන්නා පැත්තක දමබා මණඩපේ ුදුහාමුදුරුව මේ කටුුණට මතු කල්ල පොඩ්ඩගටන මඳකට නැත්තුව ගමන් බුදුහාමුදුරුව පොඩ්ඩ නැවැත්තුව මේ කුණුහට කියලා ඒ ගමන ඒවන් උත්තේ ආයස්මා සාරිපුත්්තෝ භගවන්ටන් හයට අදෝජ. භාගවතුන් වහන්සේ හමතා සැරුත්ට හාමුදුුව මෙන්න මෙහෙම කතාවක් කිව්වා ඉමස්සකෝ අහම්බන්තයේ භාගවතුන් වහන්ස භගවතා සංකිිත්‍යයන වාසිරත්ව භාගවතුන් වහන්සේ වි්‍යාරයන අත්තං අවිවස් ව. විස්ටර්වසෙන් මේ කුණකාරණ හටේ අටටය දෙපැක්තට බෙදල පෙන්න රැනැතුව සංකිත්ත වසයෙන් කෙටියෙන් බොහම සංස් චිප්ට වසයෙන් දේශනා කරපු මේ කරුණු හට ඒවන් විට්ටාරයනත්තන් ආජානාමය ඔබහන්ස අවසට දෙනවනම් මට පුළුවන් මේ කරුණුහට විස්තර වසයෙන් මේ දෙපැත්ත දුවතාවය කියා දෙන්න කියලා සැඩියු හාමුදුරුව බුදුහාමුදුරුවන්ගේෙන් අවසර ඉල්ලුව බදුහාමුදුරුවෝ නිහඳව අවසට දුන්නා ඊට පස්සේ මේ සූත්‍රයේ සේවි අබ්බා සේවිත අබ්බා සූත්‍රය මේ කරුණු හත සැරියුත්නා හාමුදුරුවෝ එකින් එක එකින් එක දැංීගාවට ඔය හැට දෙවෙනි පිටේ නම් මේ කරුණු හත එකින් එක එකින් අරගෙන සරියුත්නා හාමුදුරුවෝ දේශනා කරන. දැන් සරියුත්් හාමුදුරුවෝ පළවෙන්ම ගත්තා කාය සමාචාරම් පාහම් භික්කවේ දුවිඩේනන් වඩාමි ම්පි සේවිත අ බම්පි තංච අන්‍යමන්ඥන් කාය සමාචාරා එබුදුු හාමුදුරුව කියපු එකම ගත්තා අරගන දැන් මේ විග්‍රහ කරනවා දැන් සැරු හාමුදුරුව කියනවා යථ රූපම්බන්තේ කාය සමාචාරං සේවටෝ යම් කිසි කෙනෙක් මේ රූපනිසා උපදින කාය සමාචාරයක් ආශ්‍රය කළොත් සේවතෝ ය ආශ්‍රය කිරීම නිසා අකුසලදම්මා අභිවඩ්ඩන්ති, අකුසලධර්මය අභිවර්ධනය වෙනවනන් කුසලාදම්මා පරිහායන්ටි, කුසලධර්මය පරිහානියට පත්වෙනවනම්. ඒවරූපෝ කාය සමාචාරෝ න සේවි අබ්බෝ. එවන් කාය සමාචාර කිසිවකුත් සේවනය නොකළ යුතුයි. න සේවි අබ්බු. න සේවි අබ්බෝ. ඉට පසි කියනවා යථාරූ පං්චකෝබිබන්තේ කායසමාචාරන් සේහතෝ යම් කිසි කාය සමාචාරයක් සේවනය කරනකොට අකුසලා දම්මා පරිහායන්ටි කුසලාදම්මා අභිවඩ්ඩන්තිි ඒවරූපෝ කායසමාචාරෝ සේවි අබ්බෝ මෙන්න නියතිය ටියරික නයාමධර්මය ඔබ සියරු දෙනාට. ඉටකොට මෙටන් තියෙන යථාරූපම්බන්ටේ ඒවරූපෝ යථාරූපංච. මොකක්ද මේ මාගදී භාසාාවේ මේ යථරූපං කිව්වේ ඒව රූපෝ කිව්ේ යම් කිසි තැනක යන් රූපං කියන්න පුළන් යථරූපං කියන්න පුලන් ඒව රූපං කියයන්න පුුවන් යථ රූපංචකයන්න පුළුවන් මේ විද්‍යයට මාගදී භාෂාවේ සිංහල භාෂාව වචනයක් එහෙම නෙමේ සිංහල භාසාාවේ රූප කියනකට හාත් පසිම්ම වෙනස් අට්ටයක් මේ යංරූපන් යථ රූපන් ඒ වංච මේ ඒව රූපෝ මෙය ඉටිය කිව්වත් මේ රූප කියන්නේ මාගතී භාසාාවේ ඔබ ඇහෙන් රකින චක්කුරූපත් රූප. කනට ඇහෙන සෝත රූපත් රූප. නාසේටේන ගන්ද රූපත් රප හයට එන පොට්ටබ්බ රූපත් රූප මනසට එන දම්ම රූපත් රූප හයටම ඇහට කණට නාසයට ජවටගයට මන හයටම එන දේවල් රූප හැටියටයි මේ බුද්ධ දේශනාාවටයෙන්. ඉවර නෑ තව. මේ ඇටගන්නට නාසයට දවටගයට මනට ප්‍රිය මනාප සුක සෝමනස්ව සහගට දේවල් රූප හැටියට එනවා. ඒවා. සුක සෝමනස්ව සහගත රූප ඒ වගේම අප්‍රියා අමිහිදී අමනාප අකමැත්තෙන් දරන්න වෙන අර දුක්ක දෝමනස්ව සහගතරූපත් තියෙනවා. ඒත් රූප ඒ වගේම අදුක මාසුකරූපත් තියෙනවා මෙතුුණම එතකොටාර හයෙන්ම මේ ඇහැටකන්ට්‍රනාසයට දියෝටගයට මනට ප්‍රියාප. මනාපරූපයනවා අප්‍රියාමිහිරි රූපයෙනවා අ දුක්කම අසුකරූපයෙනවා හයවරත් වන දහටයි. ඉවර නෑ. ඉවරන තව මේ රූපේ තියනවා අර දැන් ඊ අපි මහා සතරහති පට්ටාන ශූත්‍රය කිව්වා දීගංවා. දීර්ව සංසාරය අපි එකතු කරගත්ත මනෝමය කාහෙ තුළ මතක සටහන්න අටියයට තැන් පත් කරගත්ත අතීට රූප. පට්ට මාන රූප අනාගතරූප, දුරරූප ළඟරූප සියම් රූප ගණ රූප හීනරූප ප්‍රනීත රූප අධ්‍යත්තික බහිද්්‍යය කොළහයි. ඔය ඕනෙම දැන් අ ඇහැටකණටනාසයට දියටකහයට මනට හයට පිය අප්‍රිය අදුක්කමාසුක හයවරත් වුණ දහටයි අර මනසටේ නේවා අතීටේ තැන් පත් කරගත්තේයි එකොළො සාකාරයකට එනවා ඒ එකොළ සාකාරයමත් ඔය රූප. ඔය ඕනෑම රූපයක් ඔය කියපු ඕනැම රූපයක් ඔය වටටමාන මුහුට මේ ඉටගෙන ඉන්න ඉරියව්ුවෙන්ම ඔබේ හිටට එන්න පුළුවන් ඇවිල්ලා අනුසේ උපදවන්න පුළුවන් සමුදේ බිහි කරන්න පුළුවන් හිට කිලුට කරන්න පුළුවන් ඒක අකුසලධර්මය වඩා වර්ධනය වෙන වනම් ඒක ආශ්‍රය නොකළ යුතුයි ඒක ආනපාන සතිසමාධියහි පිහිටා ඉවත් කළ යුතුයි. ත්ළ හැකි ඉවත් කළොත් ඔබේ හිට කිරුටු එන්නහ පාහන් පිරිසුදු බවට පත්වෙනවා. ඉවත් නොකළොත් ඒ අකුසලයක් බවට පත්වෙන. ඔබේ හිට කිරුට වෙනවා සමුදය උපදිනවා මේ පැවැත්ම පමත්වාගෙන යන්නට උපකාරවන කරුමයක් උරුම වෙනවා. කර්මබීජක් සකස් වෙන. කරම්බීජ කොහය වත්න මේ තැන් පත්වෙන්නේ ඔබේම මනුවමයකායු තුලයි ඒක දැන් පත්වෙන්නේ ගතියක් හැටියට. මේක හොඳට තේරුම් ගණ්ඩ ඕන එතකොට මේ වට්ටමානමෝටේ ඔය ඕනෙම විදිහේ රූපයක් ඔබේහිටට එන්න පුළුවන්. ඒක ආශ්‍රයකලොත් දැන් ඔබට ඒ සතුටක් ආමිසසුවයක් දනවනවනම් ඔබේකට පටිච්ච වෙලා කැමැත් එම තන්නාමෙන් පිළි අරගෙන බාර අරගෙන එ අ ඔබ අකුසලය කුසලය ගැන දන්නේ නෑ. එනිසා ඔබ දන්නෙම නැතුව අකුසල ධර්මය වඩා වර්ධනය වෙනවා කුසලය පරියානයට පත්වෙනවා ඔබේ නියන වැහෙනවා ඔබ පැවැත්මට බැඩෙනු. ඔබ පැවැත්මට බැඩු. ති එක නිසා මේක තමා මේ ටියරික නයාමධර්මය න්‍යාම ධර්මයමකක්ද ඔබේ ඔය ඇහැටකන්ට නාසේට දියෝටකයට මන්නට අරමුන් වන ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක ඒගම අතීට වර්තමානානාගත දුරළඟ සවුම් ගන ඒවගම අජ්‍යත්තික බහිද්ධ මේ සියලු දේවල්. ඔබට සේවනය කරන්න පුළුවන් ආශ්‍රය කරන්න පුළුවන් භාවිතයට ගන්න පුළුවන්. කුසලේ වඩා වර්ධ නය වෙන වනන්. අකුසලේ වඩා වර්ධ නය වෙන වනන් බහාම බැහැර කරන්නඩුව. මොකට කුසලේ වඩාවර්ධනය වෙනම් බට කරමය උරුම වෙනවා දුක උරුමෙනවා ඔබේ පැවැත්ම දික් වෙනවා ඔබ සංසාරගමනය අතරමන් වන. කුසලේ වඩාවර්ධනය වෙන වන ඔබේ අධ්‍යාත්මය ඇතුළ අන්තේ පිරිසිදු වෙනවා ඔබේ නිවනට මඟ පන්නනවා සමුදය නිරෝධ වෙනවා ඔබ ආර්සාාවක එ බවට පත්වෙන. ඉතින් ඒක නිසා මේ බුද්ධ දේශනාවේ ඉතාම පැහැදිලිව පිරිස්සදුව මේ දෙපැත්ත කිව්වා බ මනුස්සේ කැටියට කළ යුටටේ කුසලය වඩාවඩ්ධනය වන දේවල් ඔබ නොකළ යුටටේ අකුසලය වඩාවඩ්ධනය වන දේවල්. ඔබ කුසලේ වඩාවඩධනය වන දේවල් කරන අවස්ථාවදී අකුසලය පරිහානියට පත්වෙනවා බැරිවෙලාවත් ඔබ අකුසලය වඩාවර්ධනය වන දේකළොත් කුසලය කුණුසලාහරය අස්කිරීම පරිායට පත්ව කරෙන්නේ නෑ මේ දෙකෙන්ම කුසලේ වඩා වඩනය වුනොත් හිට පිරි සිදු වෙනවා තුළහන්තය අකුසලය වඩාවර්ධනය වුනොත් හිට කෙලෙස්වලින් බරිත වෙලා ඇතුළේ රාගන්දුර දේසාන්දුර මෝහාදුර බලවත්වෙන. ඔබ අග්ඥාන මෝඩ පුද්ගලේ බවට පත්වෙලා මේ සංසාර දුක් පැවැත්ම නිර්මාණය කර ගැනිවින් දුකෙහිම ගැල දුකෙන් කටයුතු කරන පුද්ගලයෙන් බවට පත්වෙනු. තිංගේක නිසා පින්වතුනේ මේ බුද්ධ දේශනාවේ ඔබ හුඳට තේසුම් ගැ්ඩෝන මේකට මට්ටියදියක නියාමධර්මය පින පව නෙමි ධ්‍යාන නෙමේ අභඥ්ඥා නෙමේ තියෙන්නේ කුසලයා අකුසලය. එතකොට ඔබ බෞද්ධය හැටියට හොඳට තේරුම්ගන්ඩ ඕන මේක තමත් තිියරියක. ටියරික තමා සූත්‍රය මේ දේශනා කරන්නේ මේ බුද්ධ දේශනාව තියන නීටය ටියරික න්‍යාමධර්මය. මේ න්‍යාමධර්මය තේරුන්ගත්තනම් ඔබ ඔබට මේ ජීවත්වෙන ඕනම මුොහොතක ඔය හැටකන්්ට නාසයට දියවටක අයට මන්නට හයටම අරමුණුවෙන ආර්තන හයට මාටුුණුවෙනඔ සියලුදේ ඔබට පරිහන්නේ කරන්න පුළුවන් භාවිතයට ගන්න පුළුවන් හැබැයි කුසලේ වඩාවර්ධනය වෙනව නම් පමණයි. අකුසලය වඩාවර්ධනය වෙනවා නම් ඒ භාවිටෙන් බැහැර කළ යුතුයි භාවිතයට නොගත යුතුයි එක භාවිතයට න සේවි අබා අසේවිට අබ්බා නිමේ එක න සේවි අබ්බා එටකොට මේක හොඳට ඔබ තේරුම්ගත යුතුයි මේ කුසලය අකුසලය තමාමටන නිවනට උපකාරවන්නේ කුසලය නිවන වහන්නේ අකුසලය. නිවනට බාධකය අකුසලේ. පින පවනෙමේ ධ්‍යාන නෙමේ. පින පවදයාන පැවැත්ම තුළ. නමුුස නිවනට අකුසලය පැවැත්මට මේක තේරුම්ගත්තොත් ඔබ මෙටියටියක තිේරුම් ගත්තා. මෙටෙක්කල් ඔබ බෞද්ධය හැටියට අර සද්ධර්ම පුන්්ඩරික සූත්‍රයේ ඉන්ඩියාවෙන් මේ ලංකාවට ගෙනාපු පින්කං කිරීම නෙමේ නිවන. පිනෙන් නිවන් දකින්න බෑ. පින උපකාර වෙනවා පැවැත්ම සුගති ලෝකක කාමලෝකක, දියව්‍ය ලෝක මනුස්ස ලෝක පාට්ඨකන යන්න. එකත් තේරුම් ගත යුතුයි. ඒ මිසක් නිවනට කිසිසේත්ම පින උපකාර වෙන්න. මේ ටියරි එක මේ සේවි අබ්ා සේවිත අබ්බා ධම්ම පරියාය සූත්‍රය බුදු හාමුදුරුවත් සැරයුත් හාමුදුරුවත් පැහැදිලිවම කිව්වා කුසලය වඩාවර්ධනය වෙනවනම් කුණු සලාහරාස් කරනව නම්. නිවන කුණු සදා නොහැර අල්ලගන අකුසලයෙන් කටයුතු කරනවනම් නිවන වැහෙනවා. නිවන්ට බාධකයි. නිියන ලැබන්න. ති එක නිසා සැරියුත් හාමුදුරුව මේ ටියරික විග්‍රහ කරලා ඊට පස්සේ මේ කාය සමාචාර තුනක් විග්‍රහ කරනවා ඊගාව එකසිේ කොළොස්ව නිචේදේ කාය සමාචාර තුනක් මේ අකුසලය වඩාවර්ධනය වන ආකාරය කාය සමාචාරතුනකින් සරියුත්තාමුදුරුව උදාහරණ උපමාඇතුව තිේෙනවා. කතන්රූ පම්බන්තයේ කාය සමාචාරන් සේවතුව අකුසලා දම්මා අභිවඩ්ඩන්ති අකුසලය අභිවර්ධනය වෙන කුසලේ පරියානයට පත්වෙන කාය සමාචාරත්තුනත් තියෙනවා. ඉට බන්තයේ ඒ කච්චෝ පානාතිපාති හෝති. පණඇති සතෙකු ගේ පණ විනාශ කරනවා. ලේ සොලෝනවා ලුද්දෝ ලෝහිට පානී හතප පාතයේ නිවට කර පහත්කට සලකනවා අදයාපන් වෝ පානභූටයසු. පණඇති සත්තුන්ට අදයාපන්නු. ට තොකොට මේ පානාතිපාතිී හෝති කියයන්නේ පණතිසත එක් එක මරණයට පත් කිරීම පමණක්න මේ ලේසෙලවීම ටවාල කිරීම මේ මනසට බලවක්වන හැටියට නිවට නිවිට්ටෝ හතත් පහති පහත්කොට සලස්කීම නිවට කිරීම අ දාාපන්න නෝන විදිහට සලකීම. ඒ වගේම අධ්‍යාපන් වු අධිනාදාහි කෝපණ හෝටි ඔබ දන්නුව අධිදාහි කාම සුමිච්චාචාරා එතකොට පානාධිපාතිී හෝ, අධිනාදාහිී පණෝටි කාමයෙන් සුමිච්චාචාරා කෝපන හෝටි කියන එක තුන තම තුනම. දන්නවා ඒවා මේ මිත්‍යාශීලය. එ වැරදිඩේ අකුසලේ වඩා වර්්ඩනය වනද. ඊළඟට මේ තුනම කියලා පානාතිපාතිීහෝති අධිනාදාහිකෝ පණුහෝටි කාමෙන්සු මිච්චාචාදීකෝ පණුහෝති බුඩු හාමුදුරුවෝ තියෙනම විග්‍රහ කරලා ඒතුන අකුසලය වඩා වර්ධනය වන කුසලේ පරිහානිියයට පත්වෙන ද ඉට පස අනි පැත්ත කියනවා කුසලේ වඩාවර්නය වෙන අකුසලේ පරිහානයට පත්වෙනටේ කතංගරූපන් බන්තයේ කාය සමාචාරන් සේවතෝ අකුසලා දම්මා පරිහායන්ති අකුසලේ පරිහානියට පත්වෙන කුසලා දම්මා අභිවර්නන්ති කුසලේ අභිවර්ධනය වෙන ඒ තුනම නවත කියන. ඒක කියන්නේ දැන් ඉඩ බන්තයේ ඒ අච්චෝ ඒ අච්චෝ පානාතිිපාටම් පහාය පානාතිපාතා පටිවිරතෝ හෝති. අධිනාදානම් අධිනාදාන පටිවිරතෝ හෝටි, කාමෙන් සුමිච්චාචාරම් පහාය කාමය සුමිච්චාචාරා පටිවිරතෝ හෝති. දැම් මෙතන මෙතන කිව්වේ දැන් ඔබ හොඳට තේරුන්ගන්න ැ පානාතිපාතිය හෝතික ඇන මිත්‍යාශීලය. පානාතිිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝ හෝතිී. හැට මේක තියෙනවා පානාචිපාතම් පහාය පානාචිපාතා පටවිලතෝ හෝටි මෙතන තියෙනවා සංවරසීලය චේතනාශීලය ප්‍රාණශීලය වේරමණී සීලය අවිතික්කම සීලය කියන පංචසීල ප්‍රතිපදාවම මේ කාරණය තියෙනවා පානාජිපාතම් පහාය පානාචිපාතා පටිවිලතෝ හෝ අධිාදානම් පහය, අධින්නනාදානම් පටිවිරතෝ හෝටි, කාමෙන් සුමිච්චාචාරම් පහාය, කාමයෙන් සුමි්චාචාරා පටිවිරතෝ හෝටි. අපි ගම්මු එකක්. පානාාතිපාතම් පහය, පානතිපාචා පටිවිරතෝ හෝටි, නහිට දන්්ඩෝ නහිට සත්තෝ ලජ්ජී, දයාපන්නෝ, සබ්බ පානභූට හිටානුකම් පීවිහරට මේ කෝටු අවියායුඩ මොකක් ගන්න ලජ්ජී ො දයානුකම්පාසහිටව දයාපන් වුව සබ්භපානභූත සියලු පනය ඇතිශත්‍රවයන් කෙරෙහි දයානුකම්පාසිතකින් තමන්ගේ පනමෙන් සලකා අනුන්ග පනතස් කකරෝ. එතකොට මේ අනුව ඉන්ඩිය සංවරයේ ප්‍ර්‍ර සංවරය පාති මොක සංවරේ ආයතික සංවරය ඒෝගම ප්‍රාණශීලය චේතනාශීලය වේර්මණශීලය අවිටිකම සීලය පූරණය වෙනවා. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති දැන් අපි මේ සම්මතයෙන් සමාදන්වෙන එක දැන් අපි කරන්න මේ දෙක අන්ට දෙක මේ පානාජිපාතිය හෝතික ගැන අකුසලය පානාජිපාතම් පහය පානාජිපාතා පටිවිට තෝහති යන කුසලය. එහෙම නම් අපිටන් මේ බුද්ධාගමය සම්මටෙන් දැන් සමාරයන් වෙන්න ඔය කටාවක් නෙමේ. දෙකටම වැරදි වෙනස් එකක්. පානාජවාතා වේරමණී සික්කාවලන් සමාරිය. වේරමණී ගැන වැලකෙනවා බෙන් වෙනවා. විරමනය මේ වැලකීම හොඳයි නිවනට ප්‍රමාණවත් නෑ. මොකට අට සංවරසීලය තනාශීලය ප්‍රානශීල අවිචික්කම්ශීලය පූර්ණ වෙන්නේ න මේ වේරමනීශීලය බුදුහාමුදුරුවන්ගේ එකක් නෙමේ. බුදුහාමුදුුව කොහේවත් කිසිමතිිපිටක තනක බිග්‍රහ කල තියනව යම් තැට අලෝබාදය සමෝ හැටියට එක තියනවා නමුත් මහාසාරෝ පම සූටටේ ඉතාම පැහැදිලියෝ මේක තියනවා අර මේ සාර උපමාවක් අරගන හරියක් හොයන්න යන මිනිහෙක් මේ අ ලියක් හදාගන්න වඩු බාසුන් ැ අරටුවක් හොයන්න යන මිනයෙක් මහා ලොකු ගහක් බැකලා මේ අරටුව ගන්නවා වෙනුවට මේ පොත්ත ගත්ත වගේ වැඩක් කියල තමා තියෙන් ට එක නිසා මෙතන්දී මේ පානාාතිපාතා වේරමනීසිිකාපදන් සමාධයාමි කියන එක බුදුහාමුසරුවන්ගේ කක්න මේ බුදු හාමුරුව බුද්ධත්වයට පත් වෙන්නට පෙර බෝසත්තුමාකාලෙත් ඒවකම දැන් අර මහාමායාදේවිය කුසයට බෝසත්දරුවවා ඔක්කන්ති වූ අවස්ථාවත් මහාමායාදේවියත් එදා සම්මතයෙන් තිබුණු මේ උපෝසතා අට්ටාංග සීලේ ඔය වේරමනීශීලය මාන් වෙලා හි එනම් බුදු හාමුදුරෝහයා ගත්තය එකක් නෙමේ. මේ බුදු හාමුදුර ෝහොයා ගත්ත සීරය මේ කියන පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිරතෝ හෝටි අඩිනාදානම් පහ අඩිනාදානා පටිවිරතෝ හෝටි කාමිින්සු මිච්චාචාරම් පහාය කාමිින්සු මිච්චාචාරා පටිවිරතෝ හෝටි මුසාවාදම් පහය මුසාවාදාාටිවිරතෝ හෝේ. විුනාමජ පාහය පිසුනාචා පටිවිතෝ සම්ප්පලාපන් පහාය සම්පපලාපා පටි විටතෝ හෝති අභි්‍යම් පහාය අනවිද්ජාලූ හෝත අභ්‍යාධම් පහය ව්‍යාපාදන පහය අ්‍යාපාදම් පිවිට හෝති අවන් සම්පහාය වන් සම්පහාය අවීන් සම් පටිවිත ෝති දහායම තියෙනු. මේ දහයම මෙටන්ඩී සරුත්හා මුදුරුව කියන. දැන් ඔබට ප්‍රශ්නයක් ඇති මොකක්ද මේක වෙනස දැ කාමී අප එකක් ගමුක ේරම නීශික්කාපදන් සමාධියමි පානාජිපාතන් පහාය පානාචිපාතා පටිවිට තෝ හෝට මේ දෙකක්. එකක් හමලිම එකක් වේරමන බිරමණය වැලකීම්. දැන් අපි බුද්ධ දේශනාව ටිපිටකේම තියෙන උදාහරණයක් ගම්මු මොකදද මේ පානාතිපාතා වේරම නීශික්කාාපදන් සමාධයාමි පානාචිපාතන් පහාය පානාචිපාතා පටිවිට තෝ හෝට. එදා බුදුහාමුදුරුව ජීවත් වෙලා ඉන්න කාලෙක බුදුහාමුදුරුව ඉන්නේ කැලේ ආරන්ශේනාශනයක කලේක ගම තියෙන්න්නේ කැලේ කෙරවල ගමේ මිනිස්සු පොෝය දවසට ඇවිල්ලා අර කොටසක් ඉන්නවා සම්මතයෙන් එදා සම්මතයනුත් ඔය වේරමණීශීලය තිබුණා එනිසා මේ පෝය දවසට ඇවිල්ලා මේ පානාජපාතාාව වේරමනීසික්කාපටන් සමාධියයාමි සමා දැඟෙනවා. ධර්මය දන්නා බුදු හාමුදුරන්ගෙන් ධර්මය ඇහුව ආර්ශාවකෝ සමාදැන්වෙන්නේ නෑ පානාතිපාතන් පහාය පානාතිපාට පටිවර තෝහෝතිය අධිශ්චානයක්. ඒ අධිස්්චානයක් ඇතිකට ගන්නම්. ඒ සමාදැන් වෙන්න බෑ ඒ අධිශ්ානය යන් සමාධානන් තන්වටන් වත දහුවෙනම්. එති ඒක නිසා දැන් එදා බුදුහාමුදුරුව ඉන්නකොට පොය දවස්සට ඇවිල්ලා. එක්තා උපාසක මහත්තයෙක් ගම කලේට ඇවිල්ලා මේ බුදු හාමුදුරුවන් ගාව පානාතිපාතා වේරමනීසිිකාපදන් සමාධයාමි සමාදක් වුණ. සිල් සමාදන් වුණ මේ පණ ඇති සතකුගේ පණට හානියක් කරවන්න ඇ කියලා දැන් ඒ පුද්ගලයා දවාලට ගෙදර යනවා බත්කාලයින්න. බත්කාලන්න ගෙදරට යනවා ගමට යනකොට යන්නඉන්න මේ කැලේ මැදිී කැලේ මැදිින් යනකොට ඔය පාරහිනේ කට හට ේ තුෝකට කවරුරි ලක් කපල මේ වලට මුව පැටියෙක් වැටලායින්නවා. මේ මුව පැටියාව දැක්කා මේ පුද්ගලය දැක්කා එක පාට්ට මතක් වුණා අද මම මේ පානජිවාතා වේරමනීසික්කාප්‍රදන් සමාධයාමි සමාදැංවෙලා තියන පණ සටෙක්ව පණ නටන්නෑ කියලා දැක්කානො දැක්කා වගේ අර වලේ හිටිය මුව පැටියාව දැක්කා නොදක්කා වගේ ගෙටර ගිහිල්ලා ත්කාග මොකද වේරමණී බැලකෙනවා. එසා ඒහටාව මේ මටනයට පත් කිරීමේ මස්කටකම්පන් කපාගරීමෙන් වැැලකුණම්. තවත් පුද්ගලයෙක් බුදුහාමුදුරන්ගේ ධර්මය දන්න පානාජිපාතම් පහාය පානාජපාට පටිවිරතෝ හෝට අධිස්්්‍රාන කර ගත්ත පුද්ගලයෙ ඉන්නවා බුදු හාමුදුරන්ගෙන් ධර්මය හලා දැන් ඒ පුද්ගල ත් යනවා මේ මාර්ගම ගෙටර කිහිල පත්කාලා එන්න ද්ල දැක්ක මේ සටාව දැක්ක ගමන් තමන්ගේ ප්‍රාණය හා සමාන ඒ සතාට බොම අසරන් වෙලාන අතු වෙලා හින්නවා. ඒ අනුව ඒ සතාට අවශ්‍ය උබොටැන් කල්ලා ගොඩටාරගෙන වතුරව ටිකක් පෝල අභයධානයේ දීලා පණ බේරලා යැව්වා. ඔන්න වෙනස. එතකොට මේ වේරමනී කියන්නේ බැලකීම. වැලකීම එකටකින් හොඳයි බොහොම තාවකාලිකයි. හැබැයි අර පානාතිපාතම් පහාය පානාතිපාතා පටිවිර තෝහෝති කියන එක මෙ සිල්පද දහයටම ඉඩ වඩා හුඟක් වෙනස්කමත් තියෙනවා එක තියෙනවා සංවරශීලය චේතනාශීලය ප්‍රාණශීලය වේරමනී සීලය අවිචික්කම සීලය පංචසීල ප්‍රතිපදාවම එක තියෙනවා. ඒ? කුසලය වඩාවර්්‍යනය වෙනවා අර බේරමනීශීලයෙන් කුසලයට බාධාවක් කුසලය වඩාවර්ධනය වීමක් නෑ බැලකුණා ඒ මොහොත් වැලකුණාට සිිල් පවාාරණය කර ගමන් ඇහිල්ලා අර රථාව හර ගන්නී එකයි කරන්න ඒයක නිසා මේක හොඳට තේරුම් ගණ්ඩ ඕනෑ දැන් ඔය අදත් පසලොස්සක දවස් වලට මිනිස්සු හිල් ලෞ්දයට ශිල් ගන්නවා හවසට ශිල්පවාර්ණය කරලා ශිල්පවාර්ණය කළට පස්සේ හොඳට මස් මාලු කාලා රක්කු බීලා අරවමෝ කල්ලා පංචසීල ප්‍රතිපදාවම කටනු. එක විරමණයබර මනී විතරයි ඒක කුසලය වඩා වර්ඩනය වන දෙයක්න මේ අකුසලය වඩා වර්ඩනයනෙන් දෙයක්. අනිපපාර තිපාතම් පහය පානාතිපතා පටිවිට තෝහෝටී යථප තේරුම් ගත්ත පුද්ගලයෙක් පෝය දවසට විතරක්න මේ මුළු ජීවිත කාලයටම මේ සබ්භපානභූධ හිතාය දයාපන්නෝ අනුකම්පාසහිතව කටයුතු කරනවා. කිසිසේත්ම එක මොහොතකට ඒක දවසට සිල්තමා දං විච්ච වෙලාවට විතරක්න මේ මුළු ජීවිත කාලයම මේක තේරුම් ගත්ත පුද්ගලයා මේ යතා භූතිඥාන්දතෙන් දැක්ක පුද්ගලයා අ තමන්ගේ පනහා සමානුව අනුන්ග පනත් සල කලා සියල් සත්වයන්ට සබ්බ පානභූත හිතා අනුකම්පාය දායපන් වුව ඇැතියට කතකුටුක. ඒ අනුව ඒ පුද්ගලයාගේ ඉන්ඩිය සංවරේ ඇතිවෙනවා ප්‍රත්්‍ය සංවරයේ ඇතිවෙනවා ප්‍රාතිමොක සංවරයේ ඇතිවෙනවා ආතික සංවරය ඇතිවෙලා චේතනාශීලය ප්‍රාණශීලය වේරමණීශීලයා විචික්කම සීලය පූර්ණයන කුසලය වඩා වර්ධනවා මේක කියන්නේ. මේ පානාාතිපාතා වේරම නීසිිකාපදන් සමාධ්‍යාමි ආටී වසයෙන් අද ඔබ සියලුදනා සමාදන්වෙන පන්ශිල් සමාදැන් වෙන අටශල් සමාදැන් වෙනවා දසසිල් සමාදන් වෙන සාමරශිල් සමාදැන් වෙනවා උප සම්පදාශල් සමාදන් වෙන. යන් සමාධානන් තංවතම්. ඒ අර කියන ඉන්දය සංවරයේ ප්‍ර්තිනංවරය ඇතිවෙන දෙයක් නෙමේ. එනිසා ඒ කුසලේ වඩා වර්ධනය වන්නට ප්‍රමාණවත් නෑ හැබැයි නරකයි කියල බුදු හාමුදුරුවෝ කොතනකවක් කිව්වෙන. සිල් සමාඩන් වන කොහොඳයි අඩු ගානතාවකාධිකවත් බේරමණී විරමණය බැලකීම සිද්ධ වෙන. හැබැයි නිවනට ප්‍රමාණවත් නෑ ඒ නිසා මේ බේරමණී සීලය ඔය පන්ශිල් අටසිල් සමන ඔක්කොම බිරමණය බැලකීම ඒක බුදු හාමුදුරුවෝ වෙනස් කල්ලා බුදුහාමුදුරුව අලුතෙන් හොයා ගත්ත මේ කුසලය වඩාවද්‍යනය වෙන ා පාත පහය පානාාතිපාතා පටිවිරතෝ හෝති. පටිවිරතෝහෝති ගැන ර පටි නිසක්්‍ය වෙනවා. සබ්බ උපති පජහති වෙනවා. හටරකමටහන් පූරණය වෙනවා. අතරගමටහන් කිරීමෙන් මේ සිද්ධ වෙනවා සතරකමටහන් පූර්ණය වීමෙන් මේ කාය සමාචාරන් පහන් තත්ත්වයෙන් සේවිතම්්බා සීවිතබා දෙකම සිද වෙලා කුසලේ වඩාවර්නය ලා නිවන් මග. ුත්්ට වෙනවා. තිං එක නිසා මේ වගේ මේ ශ්‍රිල්පාද දහ එම මේ කාය සමාචාරම් වචී සමාචාරම් මනුව සමාචාරම් දඇත් තියෙනවා පානාතිපාතා අඩින්නදායි කෝපණුහෝති කාමෙන් සුමිචාචාර වචී සමාචාර හැටියට මුසාවාදා පරුසාවාචා පිසුනමාචා සම්ප්පලාපා තියෙන ඒ හතර මත් දෙපැත්්‍ර මෙතන ඊීගාවට විද්්‍රාගල තියෙනවා එකසිය දොළු සංචේ දේ ඉට පස එකසිය දහතුන්ග නිිචේදේ. මනෝ සමාචාරම් විග්‍රා කල තියෙන ඔය හැට පස්වෙනිිපිටේ මනෝ සමාචාරං හැටියට තුනත් තියෙනවා. මෙ මනුව සමාචාරතුන් තමා මනසෙන් කරන ක්‍රියාකාරකම් තුන ඒකුසලය වඩා වර්ධනය වෙන්නේ අභිද්්‍යාල වූ හෝති අභිජා ගැන දැඩි ලෝබය විසමලෝභය දැඩිටන්නාව කියන එක අභි ච්ච ඉච්ච පටිච්ච අභිච්ච අභිජාලූ හෝති මේ අවිද්‍යාහමන මේ අිච්ච අභ්‍යාකයනි දැඩි ලෝබය විසමලෝභය එක අකුසලයක් ඒ වගේම දෙවැනිිය අභිජාලෝහිට ඉට පස්සේ දෙවෙනියක ව්‍යාපන්න චිත්තෝ. ්‍යාපද් චිත්තේ ගැන ව්‍යාපන් චිත්තේ ගැන තරා වෛරය ක්‍රෝදයයේ ීශ්‍යාවට මුල්ලූ සිට්‍යාප ි ව්‍යාපාදය කියන සිට තුංගෙනියක මේක තියන්නේ විහිංසා වෙනුවට පදුට්ට මන සංකප්පුෝ. මෙ මනස පදුට්ට වෙන. අ. දම්පද තියෙනවා මනෝපු් බංගමා දම්මා මනුසෙට්ටා මනෝමයා මනසාචයේ පදුට්ටේන භාසතිවා කරවුතිවා. පදට්ට එන ගැන්න මේ කෙලෙස් සහිතව කුණ කිරුට කැත ගති පාපගති තියෙනවනම් පදට්ට වෙන. ති නිසා පදුට්ට මන සංකප්පෝ වෙනවා විහින්සා නිසා. අනුම අමාරුවය දාානිසාහන්ට බාධා කර නිසා අනුන්ට වැරදිටයක් කියයා දෙන්න නිසා දැව. මේ යම් කිසි හාමුදුරු නමක් ඔ රූපාහිනියකට ඇවිල්ලා මේ හොඳට සවුරකුත් ඇඳගෙන රූපාහිනය ලක්තු සංකයාතු බලනය හන මිනිස්සුන්ට කියනවා මේ බුදු හාමුදුරුව කියලා තියන මේ හුලන් අඩින්න පිට කරන්න මේකෙන් නිවන්දක් ඉන්න පුළුවන් කියලා. අන්න පදුට්ට මන සංකප්පු. අන්න අභි්‍යාලූහෝට ඉට මිනිස්සුත් ඒක අනුගමනය කර. අර මනිසුන් අතර මංකරනවා අමාරුව ඇයටනවා කවුරුවක්කත් හුලන් ඇදල පිට කල්ලා ඔයකන මුල්තුන උදුරලයම්මිත් නෑ උදුර දාාන්නත් බෑ නිවන් දකින්න නෑ ම පපල් ලබන්නත් බැ හැබැයි ධ්‍යානයක් ලැබෙන. මොකද අර කසින් මිට්ටක් කරගෙන ්‍යානයක් ලැබෙන ්‍යානයක් ලැබෙන බහමත්වයට යන ඒක වෙනවා. නමුත් නිවන් රකින්නේ නෑ ට එක නිසා? ඒ තමාර පදදුට්ට න ංකප්ප කරටනවා කියන්නේ විහිංසාකයන්නේ බාධක අදදාානවා නිවන් දකින්න බාධ අර ඔයගේ පු හාමුදුරුවන් තත්යන්නේ ආටකයි අපයිට යන එක්කොම කකරරි වෙන මොකෝ අනුන්ට ආාරදම අමාරුවේ දම්ම අපහසුවර දැම මේ හුලන් ඇදල පිට කලලා නිවන් දකින්න පුලුවන් කිව්ව මේ ලංකාවේ හාමුදුරුවට ය කරන්න ලොකෙත් අනික රටවල්ලන හො විදිහට වැඩ කරනවා. ඒවා බෝහම මේ මනසෙන් කරන කටන් මේ මනුව සමාචාරන් සේවතු අකුසලය වඩා වර්ධනය වෙන මනුව සමාචාරන් සේවට තින් ඒක නිසා මේ අභිජා වහම දැඩිලෝබයක් අනවිිජාලූ හෝට ඒකට අපිට කාම විටක්කයක් විචාරයක් වෙනවා ඒ කැමතිප්‍රිය මනාපදට ඇලෙන ඒ අනුව නෙක්කම්ම සවිටක්ක සවිචාර වඩන්ඩ වන ඒම නම් අසුභානුස්්‍රතිය වඩන්න ඕන. එතකොට කාම විටක්කයක් විටාරයක් එෙන හැම අවස්ථාවකම ආනපානසතිය නමාදිය වඩනොවක කියන්නේ නෙක්කම්ම සවිටක්ක සවිටාර වැඩීම හෝ අසුභානුස්සතිය වැදීම හෝ පටිකූල මනුසිකාරයෙන් කටයුතු කිරීම හෝ නව සියතික මනුසිකාරයෙන් කටයුතු කිරීම සියලුදේ ආනපානසතියයමාදිය වැඩීම. ඒ වගේම ්‍යාපන්න චිත්තෝ තරහකරෝධයක් ඊදශාවක් පටිගක් ආහම අ අ්‍යාපාද සවිතක්ක සවිචාරක යන මෙතා අනුසතිය වඩන්ඩුව. මට්ටීසිටක් ඇතිකර ග්ඩුවන ඒ අනුව හිටකිලුට වෙන්න කුසලය වඩා වර්ධනය වෙනවා අකුසලය පටයානයට පත්වෙන. ඊට පසේ පදු්ට මන සංකප්පුෝ අප පදුට්ට මන සංකප්පු. පදුුට්ට මන සංකප්පය අ විහිංසා විටක්ක විචාරයනකොට අවිහිංසා සවිටක්ක සවිචාර වැඩීමෙන් අපපදුට්ට මන සංකප්ප බවට පත්වෙනවා ඒ මනසේ ඇතිෙන අ කිලුට බව නැති වෙලා අකුසල් නැතිලා මනස ක්‍රීසිදුව වෙනවා මනස පාහන් වෙනවා පිරිසිදු වෙනවා ඒ අනුව එකසිය දහතුන්වෙන් කේඩේ තියෙන්නේ මේ මනුව සමාචාර තුනයි දැඩි ලෝභය අභිද්්‍යා භ්‍යාපාදය ්‍යාපන්නි චිත්තෝ පදුට්ටමන සංකප්ප විහින්තා. ඒ තුනන්ටම ආනපානසති නමාදිය වැඩුවත් ඊට පස්ස තියෙන්නේ කතන් දූපම්බන්තේ මනුව සමාචාරන් සේවතෝ අකුසලා දම්මා පරිහාාණියන්ට අකුසලේ පරියානයට පත්වෙන කුසලේ වඩා වර්ඩනය වෙන්න. ඒ අනුව අනවිදජාලූහෝති අප අ්‍යාපන්නි චිත්තෝ අප දුුට්ට මන සංකප්පුෝ මේ තුන තමයි තියෙන්නේ ඒ අනුව දැන් සඩියුත් හාමුදුරුවෝ. මේ දස කුසලේ හැටියට ඔබ දන්නා පානාතිපාතා හදිනාආදාානා කාමිසු මච්චාචාරා මුසාවාදා පරුසාවාචා පිසුනාවාචා සම්පපලාපා අභි්‍යා්‍යාපාද මිංසා දහයම එකොළ හ දොලාහ දහතුන චේදවල මේ දහයම දෙපැත්ටම කිව්වා. කුසලේ වඩා වර්්ධනය වනි විදිහත් කිව්ව. අකුසලේ වඩා වර්ධනය විනිීම දිියහත් කිව්. කුසලය වඩා වර්ඩ නයවන්දේ ඔබට අනුගමනය කරන්න පුළුවන් එක ඔබට හොඳටම තේරුන්ගත්තහම මේ ඔබේ හිටනු මේ සියලු දේ කරන්නේ මේ දහයම බුදුහාමුදුරුව සැුත් හාමුදුරුව දේශනා කරලා ඊට පස්සේ නැවට මේ මනුව සමාචාරම්පාහං නැට හතරකට වැඩි කල්ලා. හතරෙන් බෙදලා එම නැවට කොටස් හතරකට ආයිසරයක් මේ මනුව සමාචාරම් පාහන් මනස ඇතිවන මේ කිරුටු බව නැවත හතර ගුණයකින් වෙනස් කරලා බෙදලා පිරිසිදු කරගන්නට මේ හටර තමා මනසේ උපදුුණ දේවල් චිත්ත ූපපාදම් පාහම් භික්ගවී එතකොට අර මනුව සමාචාරය තමා මේ හිටේ උපදින චිත්තූපපාදම් හිටේ සංචේතනාවක් උපදිනවා සම්පස්ස වෙනවා සංකාර කරනවා. එතකොට මේ හිටේ ඉපදුණු දෙයක් ඔබට දැන් අපීතමු ඔබ නිදාගන හාන්සි වෙලා ඉන්නවා. මේ නිදාගන හාන්සි වෙලා ඉන්නකොට ඔබට එකපාට්ට අරමුණුවෙනවා ඊය පෙරහිඩ පළමුදා ගිය සටයේ ගිය මාසි ගියාත්මි වෙන්න පුළුවන් එකපාට්ට බොහොම ප්‍රිය මනාප මිහිදි මදුල දෙයක් ඔබට කෑමක් වෙන්න පුළුවන්. ඇඩුමක් වෙන්න පුළුවන්. ඇහැට කන්ට්‍රනාශයට ඕනක්මන් දෙයක් එතකොට ඒක හිටේ උපදිනවා. ඉපදිලා ඔබ තුළ කාම විටක්ක විටාර ඇති වෙනවා. බහාමනෙක්කම් සවිටක්ක සවිචාර වැඩුවත් කුසලේ වඩා වර්ධනය වෙනවා කුසලේ පරිහානයට පත්වෙනවා. ඒවගේ? ය හිටේ උපලින්න පුුවන් ව්‍යාපාදයක්. ඔය හිතටේ උපලින්න පුළුවන් විහිංසාවක්. ඒකත් ඔය විදිටමයි එනිසා දැන් අර මනුව සමාචාරම්පාහන්ම චිත්තූඋපපාදම් පාහන් හැටියටත් සරියයුත් හාමුදුරුව බුදහාමුදුරුවත් මේක නැවත බර්ග කළක්. ඉළඟට එකසිය පහල ඔස්වණිපිටේ නැවත තියෙන්නේ සඥ්ඥා පටිලා බම්පාහම්භික්කවේ දුවිඩේනං වදාන් දැන් සඥ්ඥා හයත් තියෙනවා. ඔබ සියරු දෙනාට ඔබට මට සියරු දෙනාට සඥ්ඥා හයයි තියෙන්. ඇහෙන් දකින රූප චක්කු සංඥා කනට ඇහන සබ්ද සෝත ස්ඥා නාසේටයන්නේ ගන්ධ ස්ඥා දිවටෙන්නේ ජිවහා සං්ඥා රසරං්ඥා කයිටයෙන්නේ පහස පොට්ටබ්බ සං්ඥා මනසට එන්නේ දම්ම සංඥා එතකොට සං්ඥාහය ඔබටයි එන්නේ වෙනකාටවත් නෙමේ. මේ සංඥාහයේම ඔබ ඒ සංඥාව නිට යම් ආකාරයකට වේදහිට ටත්වයක් වේගයක් ආවේගයක් චිට්ටාවේගයක් විඥ්ඥාන ශක්තියක් වේමත්්‍රතාවයක් ඉපදුනානං සමුදය උපදිනවා අනුසය උපදිනවා හිටකිරුටු වෙනවා පැවැත්මට කරුමේ ගුරුම කරගන්න. ඔබ වහාම ඔබේ සං්ඥාව ඔබට පුළුවන් වෙනවා සංඥාම නිරෝධ කරන්න බෑ. සංඥාව නිසා උපදින වේගයවේදනාව ඔබට නිරෝධ කළ හැකි කළ යුතුයි. එතකොට මේ බුද්ධ දේශනාවේ මෙ සංඥාහාය පිළිබඳව ආයතනහයක් හැටියට විග්‍රහ කරලා තියෙන. මේ බුද්ධ දේශනාවේ කොටනකවත් මේ ඇහැ නිරෝධ කරන්න බෑ කණ නිරෝධ කරන්න බෑ නාසේ දිවකය මන නිරෝධ කරන්න බෑ. ඇහෙන් රූපයක් දැකලා ඇතිවන වේගයවේදනවාවේගය නිරෝධ කරන්න පුළුවන්. ඒක සංඥාවේදයිට නිරෝධය හැටියට, වේ දල සූත්‍රේ අර දම්ම දිනාරාත්මේණය විග්‍රහ කළ. ඉ ඒක නිසා පින්වතුනි ඔබ හොඳට බෞද්ධය හැටියට තේරුම් ග්ඩුවෝනෑ සං්ඥා නිරෝධයක් හෝ ඇහැකණ නාසය දිවකය මනහය නිරෝධයක් ගැන බුද්ධ දේශනාවනම් කොතනකවත් කියලා නෑ. නමුත් බොහෝල් කෙනෙක් අඩ ඔය සියලු ලංකාව තියන භාවනාමත් ්‍යස්ලානබල මේ ඉස්සර පුද්ගලයක් හිටියන් නක්කාවත්්‍ය කුලරත්න කියලා දැන්නම් මහනවෙලාලු එයාගේ ශ්‍රාවකෝදායකයව මේ හැම තැනමන්වා එයා පොටක් ලියලා තියෙනවා සංඥානිරෝධය නිවනයි කියලා. එහෙම පොටක් අච්චුගාල මුද්‍රණය කල්ලා තියනවා. අපි ගවත් තියනව පොට ඕන උුණොක් කාටරපින්න. මේක මේ බුද්ධධර්මය සහමුලින් විනාශකරපු බිකුට්ටි කරපු ඇහැ නිරෝධ කළ හැකි කන නිරෝධ කළ හැකි නාසේදිවක මේ හයම් නිරෝධ කරන්න. බුදුහාමුදුරුවෝ එක සූත්‍රයකය ඇහවා අන්න චීට්්‍රික ඇහිල්ල කිව්වා අපේ ශාස්ත්‍රෘූන් වහන්සේ කිය න්න මේ ඇහැ නිරෝධ කරන්න බුදුහාම්දුරුව ඇහ එම් බ්ල ාස් ශාස්ත්‍රතුමාගේ යන්න ඇහැ නිරෝධ කරන්න ඒ. හැ නති අන්දෙ කින්නවනම් ජාති අන්දෙ වන හේ විනිියා එන නිවන්ද කළ කන නැති විනිහෙක්කින්නවනම් ඒ මිිය නිවන්ද කළ. මන මුොගල්න හේමිනිය නිවන්ද කළ කියලා බුදු හාමුදුරුවෝ බෝම පැහැ කරුණු පැහැදිි කළ. ඒවගේ තමා මේ ඇහැකණනාසේ නිරෝධයක් බුදු හාමුදුරුවෝ කොතන දේශනා කරලා නෑ සඥඥා නිරෝධයකුත් ශ බුදු හාමුදුරුව දේශනා කරලා තියෙන්නේ දැම් එතන පැහැදිලිෝ තියෙනවා සං්ඥා පටිලාබම් පාහක් මිකවේ දුයි දේනම් පදාන් ඒනම් සේවිතත් බම්පි සඥා තියෙනවා දැන් ඔබ ඔබේ ඇහෙන් සමාධිරූපයක් දකිනවා ඔබ ඔබේ ඇහෙන් සමාධිරූපයක් දකිනෝ ඔබේහිට පිරිසිදුවෙන මද කිරට වෙනව පිරිසිදුවෙන ඒ සේවි අබ්බම්පද සේවිත අබ්බම්පිද ඒ වගේම ඔබ මේ නිවන්දකින ධර්මයක්, මඟපල දකින ධර්මයක් සමුදේ නිරෝධ කරන ධර්මයක් අහනමු. එතකට එතැන්ජත් කනවාගෙන හිටියොත් හරියට. ටඒක නිසා මේක හොඳට තේරුන්ගන්න මේ ඇහටකන්ට නාසයට දිවටගයට මන්නට හයටම මේ නිවන්දකින්නට හිට පිරිසිදු වෙන්නට මේ කුසලය වඩාවර්ධනය වෙන්නට උපකාරක කරුණුකාරණා තියෙන. එනිසා සංඥා නිරෝධයක් බුද්ධ දේශනාව න බුද්ධ දේශනාවට යෙන්නේ සංඥාවේදයිට නිරෝධය. වේදයිට කියන්නේ වේගයක් ආවේගයක් චිට්ටාවේගයක්, වේමත්ත්‍රතාවයක් වි්ඥාණ ශක්තියක් කියන දෙයක් මතු වෙන්නේ වේදයිට. අන්නේ වේදනාවයි නිරෝධ කළ යුත්තේ ඇහැ නිරෝධ කරන්න බෑ. සංඥාව මේ නිරෝධ කළ යුත්ත සංඥාව නිසා උපදින වේගයවේදනාවාවේ ගැහි නිරෝධ කළ යුත්තේ එනිසා සංඥාපටිලාබම් පාහන් බොහොම වැදගත්ම දෙයක් දෙපැත් අත් තියෙනවා සේවිට අත්්බම්පි අසේවිට අ්බම්ප හයම නිවන්දකින්න හෝත් ඕෝනැවෙනවා. ඔබේ ඔබේ කන ඔබේ නාසය ඔබේ දිව ඔබේ කය බේ මන හයම මේ නිවන් දකින්නට ඔබට භාවිතා කරන්න පුළුවන්. ඒවක මේ පැවැත්මටත් අර චන්දාදෝසා බයාමූ හැ ඇතිවෙන්නත් ඔය හයට. ඒවකම චන්ද විරිය චිත්‍රවමන්සා කරන්නත් ඔය හයෙන්මයි. ඒ නිසා මේ ඇහැකණනාසේ දිවකය මන හයම කුසලය වඩා වර්ධනයවෙන්න උපකාර වෙනවා සේවි තබ්බම්පය සේවි අබ්බම්පි ජනකන කොත්. සේ විතක් ම්පි අසේ විතක් බම්පිටන්න නොකල කළොත් අකුසලය වඩාවර්ධනය වෙනවා ඔය කණ නාසයේ දිවකය මනහයම අහක යන්නකුණු එකතු කරගන්නා ආයතනහයක් බවට පත්වුණොත්. අකුසලය වඩාවර්ධනය වුුණොත් පැවැත් දුුක් පැවැත්. ඉන්ඩයාන් අයෙක් බවට පත් කර ගත්තුොත් අහක යනකුණු එකතු කර ගන්න හොඳට පෙරලා පිරිිසිදු කල්ලා නිනට උපකාරවන කුසලස්ස උපචම්පදා විතරක් භාවිතා කළොත් ඒ පුද්ලය නිවනට යන. මේක හොඳට තේරුම්ගණ්ඩුවන සං්ඥා පටිලා බම්පාහං මේකයි ඊට පස්සේ බුදු හාමුදුරුවේ මෙද මනහු සමචාරන් නැවතත් කියන්නේෙ ිට්ටිපටිලා බං අත්තභාව පටලාබං මේ දෙකත් ඊට පත්තිකව දිිට්ටිය. සංඥාව නිසා දිට්්‍යයක් ඇතිවෙනවා දේ දිිට්ට්‍ය අධ්‍ය ආකාරයි දිිට්ටිපටිලා බං බික්වේ දුයිදේනම් වදාම සේවිතත් බන්ප අ සේවිතත් බම්පි සංචාන්‍යමන්නන් දිිට්ටිපටලාබං යථාරූපම්බන්තේ දිිට්ටි පටිලා බන් සේවතුව අකුසලා මේ දිට්ටිපටිලාබේ නිසා මේ දැක්ම නිසා ආකල්පය නිසා. ඩිට්ටිග දැක්ම ආකල්පය තමගේ දැක් දර්ශනය. ඒ වැරටි නම් ඒංසා අකුසලය වඩවර්ධනය න ඒක සයිවනේ නොකලන්න ඕන කුසලේ වඩාවර්ධනය වෙන නම්. අර සමාධ පිල්ිමේ දැක්ම නිසා කුසලය වඩාවර්ධනය වන ඒක භාවිත්‍යයට ගණ්ඩුවට ඒකම අත්ව භාව පටිලා බන් දෙපැත් අත් යෙන එකත් දයි දේනම් වදාමි තංච අන්‍යමය අත පටලාබ මමත්වයෙන් ගැනීම් අත්තපටිලාන් භික්වේ දයිදේනන් වදාම සේවිතම්බම් ප්‍යසේවිට අබම් පිටංච ඉතිකෝ පනතන් ත්තම් භගවතාකීංචේතන් ත්තම් භාගවතුනාහසකම කඩිගේෙල හැුත්තම් දුරහර කියනවා. මේක යථාරූපම්බන්තයේ අත්ත බාව පටිලාබන් සේවතු අකුසලාදම්ම මමත්වයෙන් ගැනීමෙන් අකුසලය වඩාවර්ධනයෝනන් ඒක වැඩඩී මමත්ව ගැන අත්තරීම නිසා. කුසලේ වඩාවර්දධනය වන වනම් ඒක යහපත් ඒ අනුව කටයුත්් කරන්න කෙේ ඇතා කටන් බරු පම්බන්තයේ අත්තබාව පට්ඩිලා බන් සේවතුූ අකුසලා දම්මා පරිහායන්ති කුසලා දම්මා අභිවද්ධන්ති විග්‍රහ කරලා ඒ අනුව අත්තබාව පටලා පම් පාහම් භික්වේ දවිඩේනම් වදාමී විග්‍රහ කළ එතකොට මේ සැරියුත් හාම්දුරුව කාය සමාචාරම්පාහන් ව්චී සමාචාරම්පහම් අනුව සමාචාරම්පාහන් ඒකම චිත්තූප පාදම් පාහන් සඥාපටිලා බම් පහන් ඩිට්ටිපටිලා බං අතවාව වටලා බං හතම දෙපැත්තම විග්‍රහ කරලා ටියරි න්‍යායදර්මේ විග්‍රහ කර. එතකොට අපි භාවිතා කරයුට ඔබ සියරු දෙනා බෞද්ධයෝනං මේ සෑම දෙයක්ම භාවිතා කර හැකි කුසලය වඩා වර්ධනය වෙනවනම් කුසලය කියන්නේ කුණු සලාහර අත්තරනවනම්. මේ රාගන්දුර දේශහන්දුර මෝ හාඳුර අත්තරෙනවනම්. අකුසලේක කියන්නේ මේ රාගන් දේශයෙන් මෝහෙන් අඳුර වඩා වර්ධනය වෙනවාවනම් අකුසලේකයන්නේ කුණු අල්ලගන කුණු අත්නොහැර කටයුතු කරනවනක්. කුණු අල්ලගන්න වන කුණු අත්නොහැර කටයුතු කරනන්න දැන් අපි හිටමු ඔබේ අතේ මොනහරි ජරාවක්ුණු. දැ මේ කුුණු තියෙනතෙන් ඔබ කෑවොත් මොකද වෙන්න ඇතුළට විසබීජගල්ලා ඔබට සියලු රෝග හැදෙනවා වගේ ඒ වගේම තමා ඔබ මේ අකුසල් චිතකින් මේ කාමේ සු මිට්‍යාචාරා මුසාවාදා පටිවවිටතෝ මේ ඕ නැම දෙයක් කළොත් ඔබට ඇතුලාන්තය අධ්‍යාත්මය අකුසලයෙන් කුණුවලින් කෙරස්වලින් අඳුරෙන් පිරී පෞද්තින පැවැත්මට කරුමය හුරුමුවවා මේ මේක තමා ටියරි එක. මේ දෙපැත්ත හොඳට තේරුම්ගණ්ඩුවන. ඔබට ඕනම වැඩක් කරන්න පුළුවන් කුසලය වඩා වර්ධනය වෙනවා නම්. ඔබ කිසිම ඒ අකුසලය වඩා වඩ්ඩනය වෙනව නම්. ඔබට ඒක නොකර ඉන්න පුළුවන්. මනුස්සෙක් හැටියට ඔබට නොකර ඉන්න පුළුවන්. කොච්චරපිය මනාප වනත් අකුසලය වඩා වර්ධනය වෙනවනම් ඒක නොකළ යුතුයි. කොච්චරාප්‍රිය වුනත් අමිහිරී වුනත් කුසලය වඩාවර්ධනය වෙන වනන්. ඒක කළ යුතුයි ඒක තමා ටියරියක ඒ ටියරියකන්නුව ඔබ කුලේ කුසලේ වඩාවර්ධනය වන්න දේ. ආන කරන්න වන ආශ්‍රය කරන්න උන අකුසලේ වඩාවර්ධනය වන දේ පාන කරන්න වන පස්ස කරන්න වඕන ප්‍රාණය කරන්න ඕන ඉවත් කරන්න වන අස් කරන්නු. එතකොට ඔබේහිට අර ුව එකතු එන්න ඇතුළ අන්තේ පාහන් වෙනවා පිරිසිදු වෙනවා මේ සරියුත් හාමුදුරුවෝ මේ හතම විග්‍රහ කළට පස්සේ බුදු හාමුදුරුවෝ තර්මාශනය තාමින්නවා බුදු හාමුදුරුවෝ ඊට පස්සේ ඔය එකසිය දහටවෙනි පිටේ හැත්තෑවෙනි පිටේ බුදු හාමුදුරුව තුන් අරක් සාදු සාධ සාරිපුට්ට සාදු කියලා තුන් අරක් බුදු හාමුදුරුවෝ සාදු කියලා මෙ සැරියුත්් හාමුදුරුවෝ වික්කරපු විග්‍රහය අර බුද්ධස්ශ්‍රාවකයෙක් විග්ගා කරපුදේ, බුදුහාමුදුරුව සාදු සාධසාදු කියල බුද්ධවාෂිතයක් බවට පත් කළා. ධර්මයක් න්‍යායක් බවට පත් කළ. ඒ අනුව බුදුහාමුදුරුවත් මේක නැවටත් සංෂිප් දෝහම කෙටියෙන් සරියුත් හාමුදුරුවෝ කියපුදේ අනුමට කරලා. එකසිය දහට ව නිචේදේ තියෙන ඒගාවට එකසිය දහනමය නිචේදේ නැවත අර සං්ඥාපටිලාබම් පාහන් කියන එක මේ ඉන්දය සංවරය හයක් හැටියට නැවට බුදුහාමුදුරෝ කරුණුහයක් මතු කළ. ඒ කරුණුහය තමා චක්කු විං්්‍යයියන් රූපම් පාහන් සාරිපුත්්ට දුවිඩේ නම් වදාන් චක්කු විං්්‍යයම් රූපම් පාහන් රිපුත දවිඩේනං වදාන්. ඒවකම සෝතවිං්ඥයියන් සද්ධම්පාහන් සාරිපපුත්්ත දුවිඩේනං වදාමි, ගානවිං්ඥයන් ගන්ධම්පාහම්, ජිවාවිං්ඥයන් රසම්පාහන්, කායවිං්ඥයම් පොට්ටම් බම්පාඩම්පාහම් මනෝවිං්ඥයන් දම්මම්පාහන් සාරිපු්ට මේ ඇහැකණනාසය දිවකය මනහයම නිසා උපදින රූපචබ්ද ගන්ධ රස සුව පහස ෝ අබ දම්ම පාහම් පිරිසිදු කරගන්න. දෙපැක්තක් ඩවිඩේ නං වඩමි මේ දෙපැත්ත බුදුහාමුදුරුව මේ කටුණුහයත් මතු කළා සරියොත් හාමුදුරුවෝ මේකත් අරගන එකින් එක එකින් එක මේ ඉන්ද්‍රහාය සංවර කරගන්න ආකාරයය ඇකණ නාසයේ දිවකය මන භාවිතයට ගන්න පුළුවන් සංවරත්වයෙන් යුතුව ඒ අනුව මේ අසංවර නොවී. කුසලය වඩා වර්්‍යනය වෙනවා අසංවර වුණොත් සංවර වුණොත් කුසලය වඩා වර්්්‍යනය වෙනවා අසංවර වුණොත් අකුසලය. ට එක නිසා මෙතනත් කුසලයා කුසලය. හොඳට ඔබ තේරුම්ගඩුවන ඔබේ පාගනයේ ටයෙන්න්නේ ඇහැ අණනාශයදිවකය මන ඔබේ මහත්්‍යයාට හෝ බේ පුතාට දුවට අම්මට අත්හට ඔබේ සංවර කරල දෙන්නත් බෑ අසංවර කරල දෙන්නත් බෑ. ඒවගේම විශ්්‍රකර්මයකුට දෙවියෙකුට බලධාරියෙකුට සට බලධාරියෙකුටත් ඔබේ ඇහැ සංවර කරන්න බෑ අසංවර කරගන්නත් බෑ. එතකොට ඔබේ අග්ඥානකම නොදන්නාකම හිටට වහල් වෙලා හැඟීමට වහල් වෙලා කටයුතු කරන නිසයි. ඔබේ ඇහැකන්නාසය ජවකය මන අසංවර වෙන්නේ. වකම ඔබ ධර්මය දන්නා නිසයි ඒක පලවිපාක හේතු පල දාමට බලා ගා ගලපා බලා කටයුතු කිරීම නිසයි. ඔබේ ඇහැකණනාසය දිවකය මන ඔබට සංවර කරගන්න පුළුව. තිඒක නිසා මේ ඔබේ පාගනයේ තියෙන ඔය ඇහකණනාසය දිවකය මන ඔබට විටරයි සංවර කරගන්න පුළුවන්. ඔබ සංවර කරගත්තොත් කුසලය වඩාවදන්නේ වෙනවා අසංවර නම්, අකුසලය වඩා වර්ධනය වෙනවා කරුමය උරුමයනවා දුක් පැවැත්මට බැඳීම. මේක තමා මේ ඉන්ඩය සංවරයේ බුදුහාමුදුරුව ඒ එක සය ධනමෙන් චේඩය කිව්වේ ඒකත් සරියුත් හාමුදුරුව දෙපැත්ත විග්‍රහා කරලා නැවත බුදුහාමුදුරුවෝ ඒටත් සාදුසාදු සාදුසාරිපුත්ත කියලා කිව්වා ඊට පස්ස එකසය විසයෙක් වැනි චේඩේ තියනවා තවත් හතර තවත් දෙයක් තියෙනවා ඊට පස්සේ බුදුහාමුදුරුව මේ සව් පසය. ීවර පින්ඩපාත සේනාසන ගිලාන ප්‍රත්වකයක තමා සිව්පසය නමුත් මෙතන ගිලාන ප්‍රත්වෙනුවට තියන්නේ නිගමම් පාහන්, ගාමම් පාහන්, නගරම්පහන්, ජනපලම්පාහන් පුද්ගලම් පාහන් හැටියට තමා තියෙන්නේ සිව්පසයත් අපි සංවරත්වයෙන් පාවිතා කරන්න ඕන ණය නොවී. අපි ගම්මුකො පින්ඩපාත දැන් කවුරු හරි දායකයෙක් බොහම අමාරුවෙන් හොයාගත්ත්‍ර දේවල්වලින් තමන්ගේ දඩුවන්ට දෙන්න තියෙන එක හෝ කැප කරලා මුණවහරි දෙයක් පිණ්ඩපාතයක් ධනවේලක් සාකස් කරලා ගෙන. මෙ සකස් කරලා ගෙන හම ඒ හොඳ හිටිින් යහපට්ටේටනාවකින් ගෙන හම.ඒ පින්ඩපාතය අපි පාවිච්චි කරන්න ඕන පරිහරණය කරන්නඩුවනෑ. නය නොයෙන ආකාරයකට දෙපැත්ට. එකයිුව එකත් දෙපැත්තත් තියෙනවා. පින්ඩපාතම් පාහන් සාරිපු්ට දුවිඩේ නං වදාමි සේවි අබ්බම්පය අසේවිත අබ්බම්ප. මේ පින්ඩපාතය අපි පරිහරණය කරන්ඩ ඕන අපේ මේ ශරීරකූඩුව පවත්රගෙනයන්ඩ. මේ ශරීරකූඩුවට ලේධාතුවට මේ ආහාර ඕන එක නිසා වර්ණගන්දර සෝජා, අවශ්‍යමෙනවා ඒ නිසා ඒ අනුන් දෙන්න පිින්්ඩ පාතය අපි පරිියන්නය කරන්නඩ ඕන මේ ශරීරකූඩුව පාත්තගන්න මේ සරීරකූඩුව පවත්තාගන්න අර පෙළපාලියන්න සන්දර්ශන පවත්වන්න අර තව දේශපාලන හියෙන් කතා කරන්න නෙමේ චතුරාර් සත්‍ය අවබෝධ කරගන්න සමුදේ නිරෝධ කරගන්න සතර කමටහන් කරන්න නය ගණ දෙනුවෙන් විඩෙන්. ඒ මිසක් වෙන වැඩකට නෙමේ. ඒ අතරම අර පින්ඩපාතය පූජාකරපු අයට අපි පින්ඩීල පින් පවරල පින් අනුම දං කරලා කැපකොට පින් අනුමූදංකල්ලා ඒයගින් පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පරදත්ව ූපජීවීන්ට භූතයන්ට පිරිතයන්ටත් පින්ඩීල පින් පවරලා ඒ අයටත් යහපටක් කරන්න දෙපැක්තට මේ හපටක් කරඩු. තියක නිසා පින්ඩපාතය දැන් සකස් කල්ල ගෙනාපු නිසා පි භාරගණ්ඩුවන අපි පරියන්නේ කරන්න ඕන නමුත් පළවෙනි බත් කට කණ්ඩට පෙරවත් පෙර අපි ඒ සියලුකාරයෙන් ආකාරයෙන් පින්්ඩීල පින් පවරලා පින් අන මූදං කල්ලා මේ පින්ද පාතයට අදාළව තියෙන්න්නා වූ බත් හාල් කුමරු ඇවූ ගොවි අට බවා හදා සකස් කරපු ගොවි අට ඒ වගම වී කොටලා හොඳට පොතු ඇරලකුඩු ඇරල හාල් වැලිගල් අයිං කල්ලා සුද්ධ කරලා ඊට පස්සේ හාල් කරලලා බත් කණ්ඩ පුුවන් ගාන්ට හොඳට ටම්බල සකස් කලපු සියලු දෙනාටත් ඒවගම ව්‍යාන්ජන තියන නං එලවලු පලතුරුමුණනහෝ ඒ ඇවූ හැදු සකස් කළ දායකත්වේ දර වූ මුදල් වියදම් පැහැදංකර සම්කට සහභාගි වූ සම්බන්ධ වූ සියලු දෙනාට කැපකොට පින් අන මෝදංගල පින් පවරලා. ඒයාගෙන් පින් බලාපොරොත්තුව වන සියලු පරදත්ව ූපජීවීන්ට ඥාතිීන්ටත් කැපකොට පින් අනු මෝදංකලොත් අන්න දයිඩේ නං වඩාමි දෙ පැත්ට සාර්ථකත්. අපිට මේක අනුග්‍රහාවෙනවා අපේ මේ ශරීටකූඩුව පාර්ත ගන්න ශරීරකූඩුව පවත්තා ගත යුත්තේ චතුරාර් සත්‍ය අවබෝධ කර ගන්න සමුදේ නිරෝධ කරීමට මේ ශීරකූඩුව පාත්තගන්න නැතුව මේක් කරන්න බෑ. ඉටඒ නිසා ඒ සඳහා මේ අනුග්‍රායට මේ ධනවේල පින්ඩ පාත්ත ලබාගත යුතුයි. ඒ පින්ඩ පා්‍ර සකස්කර හැදූ වැඩු සකස්කර සියල් දෙනාට දදායකත්වය දැරූ. කැපකොට පින් අනුව දංගල පින් පවරල එයගෙන් පින් බලාපොරොත්තුව වන සියලු පරලත්වූප ජීවින්ට ඥාතිීන්ට කැපකොට පින් අනුව. දෙපැක්ටම සිද්ධ වනොත් මේ චීවර පින්ඩ පාත සේනාසන සව් පසයම ගිහෙක් වුණත් තැන් ඔබ ගිහිෙක් ඔබ බොහෝ දෙනක් ගහිෝ ඔබ කල්පනා කරනවා ගෙඩෙට ඩැන්ගෙඩෙට්ට ඔබ යනකොට ගෙදන හොඳට කවුරුහරි හොඳට කෑම්වෙලක් හදලා තියෙනවා ඔබ මේ කිසිම දෙයක් දන්නෑ ඔබ අර්ථෝරගත්තා හොඳ ඒ බෙලාගත්තා කෑව ය නමුත් මීට පස්සේ අදයි නම් ඔබ මේක දන්නවදැන් මේ ඔබේගේ ඒ ගෙඩෙට්ට පිගාන්නට කෑම් මේසට ආපු සියලුදේ අර ගොවියෝ බොහොම මාන්සිවෙලා කුමරු අපුරලා හදලා මේ සත්වයට ඔයගේන්න ලායකත්වය දරුවවා අහින්න ලලු ඔය පළතුරු සියලුදේ. එ සියලු දෙනාටත් ඔබ නයං විඩී නිදස්වෙන්නට එක වචනකින් එක වචන මාත්‍රයකින් පින්ඩීල පින් පවරල පින් අනුමෝදං කල්ලා ඔබ චේතනාන් විට ජේතනාව පිරිසිදු කමින් කෑම්වේලකන්න. එටකොට ඒ අගම කෑම් වේලගන්නේ මේ ශරීරකූඩු පාත්තගන්නේ මේ ශරීරකූඩුව පාර්තගන්නේ සමුදේ නිරෝධ කරන්න මේ දම්මානු දම්ම පටිපදාවේ හැසිරෙන්න්න ඒ විසක් වෙනත් වැරදි වැඩක් කරන්න අකුසලයක් කරන්න පාපයක් කරන්න නෙමේ. ඒක සීපත් කරගත්තොත් මේ සියලුදේ සිව්පසයම මේ ආකාරයට සජයුත් හාමුදුරුවෝ සිව් පසයත් දෙපැත්ත කිව්වා දැන් මුලින් දසකුසල කුසලයක් කිව්වා ඊට පස්ස මේ ඉන්දිය සංවරය කිවා ඊට පස්ස ප්‍රත්‍ය සංවරය සිව් පසය කිව්වා දැම් මේ සියලුදේ දෙපැත්ත ඩුවිරේ නං වදාමි නිවනට උපකාරවන්නේ කුසලය නිවනට බාධාවෙන්නේ අකුසලය දෙපැත්තත් තියෙනවා දැන් ඔබ ගෙක් හැටියට මෙටෙක් කල් ඔබ සිල් සමාදං වනාට බෞද්ධයක් වුණාට බුද්ධාගම ඉගෙනගත්තට ඔබ මේ දෙපැත්ත තේරුම් අරගෙන හිටියනෑ අද ඉඩම් ඔබ මේ න්‍යාමධර්මය දන්නවා තියරියක දන්නවා මේ තිියරියක හරියට තේරුම්ගත් තනම් මේ කුසලේ වඩා වර්ධනය වෙන්න ආඩපානුසත්‍යය මාදිය වඩන්න ඕන අකුසලය පරියානයට පත් පන්න ආඩපානු සත්‍යය හමාදිය වඩැන්ඩු. සතරකමටහන් හැටියට වඩන්න පුළුවන්. ඇති ඒක නිසා මේ සේවි අබ්බා සේවි අබ්බසූ ට්‍රෙටියෙන්න්න මේ ධම්ම පරියාය අවසාන් වසයෙන්, මේ බදුහාමුදුරුව මේ සරියුත්හා මුදුරුවත් මේ ඔක්කොම කිව්වා මේ ම ආකාරයකටම කියලා මෙ දෙපැත්ත විග්‍රහ කරලා සේවිතත් බම්පි අසේවිත බම්පි කියලා සබ්බේපීටයේ සාරිපුට්ට කට්ටියයා ඉමස්සමයා සංකිට්්‍යයන බාසටත්ව බුදුහාමුදුරුව ශිප්ත වසයෙන් කෙටියෙන් කිය පුදේ. සරියුත්නාහාමුදුරුවෝ විට්තාාරයන අත්තං අවිආජයනය අත්්‍ය මතුකල දෙනවිදියට කතා කළ විග්‍රහ කලා ඒ අනුව මේ ආකාරයට මේ කුසලය වඩාවර්ධනය වනොත් නිවන සාක්ෂාත්‍රවෙනවා අකුසලය වඩාවර්ධනය වනොත් දුක් පැවැත්ම ඩික්වෙනවා. මේ ඩිපැත්ත වික්‍රා කළා. දැම් මේ සේවිතබා අසේවිතබ්බා තියරියක මේ නිාය නිවැරදිව දැනගත්ත කෙනෙකුට පුළුවන් ආනපාන්ස්‍යය අමාදිය වඩන්. මෙ තියදියක තේරුම්ගත්තේ නැති කෙනෙක් පින්කංකලාට දන්දුන්නට පන්සිල් සමාදන් වුනාට කුසලය වඩාවර්ධනය වෙන්නේ නෑ. උසලේ වඩාවර්ධනය වෙන්නේ නෑ. කුසලේ වඩාවර්ධනය වෙන්න නම් මේ කියන සේවිතබ්බාංපි අසේවිත අබ්බම්පි. සේවිටත් ම්පි කියන්න න අසේවිතක් බම්පි කියන්නන්නේ නැසේ විතක් බම්පි ගන්න පාන මේද පැත්ට තේරුම්ගන්න. දැම් මේ සේවිටත් බම්පි අසේවිත බම්පි දෙ පැත්ත තියන ධම්ම පරියාය සූත්‍රය තියෙන්නේ ටිපිටකේ මජ්‍යම නිකාහ ආනපාන සති සමාජි සූත්‍රයට පෙර සූත්‍රය. එතකොට ආනපාන සති සමාධි සූත්‍රයේ තියන දර්මන මේ කරුණු ආනපාන්සත යමාදිය වඩන්න බෑ සේවි අබ්බම්පි අසේවිත අබ්බම්පි සූට්ටේ තියන ටියරික න්‍යමධර්මය යමෙක් නිවැරදිව තේරුම් ගත්වය හන්නම් දෙපැත්ට. මෙක ටයෙන් දෙපැත්තයි දතාවය. සේවි අි අසේවි අබ්බම්. මේ සේවි අබ්බම්පි, අසේවි අබ්බම්පි ධම්ම පරියායේ ධම්ම නයාමය අවුරුදු එකදහස් අටසීයක් තුළ, මේ සූත්‍රය කවුරුවත් දේශනා කළේ නෑ මම දෙදස් නමේ මේක මතුකල්ලමේ දෙපැත්ත කියනකං. මෙ සේවිට්බම්පි අසේවිත අ් බම්පි සූත්‍රය. කිසිම බුද්ධසාාවකය කෝ බුද්ධාගමේ හෝ කිසිතෙනෙක් මතු කළකි වෙන හැබැයි ත්‍රීපිටකයේ තියනෝ. ඉටි ඒක නිසා ඔබට මේ බුදුහාමුදුරුව කිව්ව ආනපාන සටි සමාධි භික්කවේ. ඒක දම්මෝ භාවිතෝ බහුලී කතෝ කියපු එක මේ ආනපානසති සමාජය නම් වූ එකම ධර්මය භාවනා කරන්න භාවිතා කරන්න පුළුවන්කමක් නෑ මේ සේවිටබා අසේවිත්බා න්‍යාමධර්මය යථ පරිදි තේරුන්ගන්නකන්. ඉති එක නිසා මෙ තියරි එක මේ ඥ්‍යාමධර්මය කුසලය වඩාවදනනයවීම කළ යුතුයි සේවිට අබ්බම්පි අකුසලය වඩාවර්ධනයවීම නොකල යුතුයි ඉන්න සේවිට අබ්බ. ඔබ මීට පස් කල්පනා කරන්නඩ ඕන පින නෙමේ නිවනට උපකාර වෙන්නේ ධනශීල භාවනානමේ පින උපකාර වෙන්නේ කුසලය. අකුසලය නිවනට බාදයි. ති නිසා කුසලය වඩාවර්ධනය වන දේ කරන්න අකුසලය වඩා වඩඩ නය වන දේ නොකරා අත්තරි එහෙමනම් නිවනලක් දැන් පින්කමක් කරලා ප්‍රාර්ථනා කළ හම අකුසලය වඩා වඩදිනය වෙන පින්කමක් කල ප්‍රාර්ථනා කර හම ඉල්බවාහම යාගඥා කරහම යමක් දෙව් සැප රජ සැප සිටු සැප නන්දාමල්ලිකා සුමනා සුනන්දාමෙන් බෝග සම්පත් රූප සම්පත් අකුසලයා. ඇ ඉල්ල ප්‍රාර්ථනා කරනු යාගඥා කරනවා මේ හොඳට තේරුම්ගත්තොත් මේ දෙපැක්ත සේවිත අා සේවි තබ්බා දම්ම පරිය තේරුම් ගත්ත කෙනෙකුට විටරයි ආනපාන සති සමාජිය නිවැරදිවත් පායෝගිකවත්වක නැදවත් වට්ටමානුවහොට භාවිතයට ගන්නපු නැති කෙනකුට බෑ හොඳයි එහෙනම් දැන් වෙලාව නමයයිකාලයි අද අපි දාහය මාර්ටමය ධර්ම දේශනාව සාගච්ඡාවයි අවසන් කරනවා තව බෑකුත් විනාටි පහළුවත් තියෙනවා අද දාඇයි ටහට වෙනකුට අපි අර ඉංගලන්තින්ගෙනාපුූඒ නියම නිර්මල නිවැරදි ටිපිටක ධර්ම පොත්තිික ඔබ සියලු දෙනාටම බලන්න දකින්න සල්ස ඒ ගැනත් දැන්. අධාරයට හරි එක බලලා ඒත් ඔබට නොයෙකුත් ප්‍රශ්නාහන්ඩ ඇති. ඉසල බලලයිද මොකක්ද මේ මොනකක්ද මේ ට්‍රිපිටක පොත් කියන්නේ මේවැ මේ වචන එකක්වත් කඩලන. ඔය පෙළ දහම කියන්නේ මොකක්ද ටිපිට එක පොත් කියන්නේ මකක්ද. ඔය පස්තිි කාලෙක දැන්වය ඔබ නැදිමාලෙන් මුද්‍රණය කරපු ටිපිටක පොත් දැකල ඇති ඒවයි මේ මයි ලොකු වෙනසත් තියෙන. ඒගේම පස්ස කාලික දම්ඹදනිය වගේ දිලියපු තාලපුස්තක තියෙනවා තල්පත්වොල් ලියපු පොත්තිිය. ඔක්කොකම වචන කඩලා. නමුත් මේ එංගලන්ටක නිච්ච මාතලේ මාතුල අලුලනේ ඔය කෑගල්ල ඩිස්ටික්කේ මාතුල අලුලනි කියලා තියෙනවා කෑගල්ලඉම් කිලෝමිට දෙහා මාරත් වුණන්ගේ යාහම කරු පන හ දියෙන් උඩට යන්න තියනවා ලොකු ලෙන තියෙනවා අලුලන. පංචීයක දාහකට ඉන්න පුළුවන් ලොකු වෙනක් එල්ලනේ තමා ටිපිටක ග්‍රන්තාරූඩ කළේ එල්ලනට හැරන තැන මහනුවර ප්‍රධාන පාරේ ය කරුණුපන කියන හන්ිය ලොකු කොන්ක්‍රීට් පුවරුවක් ගාල තියෙනවා සුද්ධන්ග කාලය එක දසු නමශය හතලි ස්තකේ හදපු ලොකු කොන්ක්‍රීට්පුුවරුවක ගාල තියෙනවා ටිපිටකය ග්‍රන්ථරූඩ කළ මාතුළ අලුලෙන. අපින මේ ගහලතියෙන් සුද්දු. ුද්දගේ පාලනකාල් එක්දස් නම්ජාතලි සටේ නිදහස ලබන්නත් ඉස්සෙල්ලත් සුද්ධ මෙතනින් මේ ට්‍රිපිටක අරංගයා අරං්‍යයා විත්‍රක්නමින් සුද්දග ැඇහ්ුවමතනක් බෝඩ්ඩ එකක් මාතුළ අලුලෙන ත්‍රිපිටකය ගන්්‍රා රූඩ කර යෙන කියලා. ඒද අටසය ගණන් වල සුද්දෝ තමා පරිපාලකය හිටියේ දිසාපතිවරු හිටිය රටේ එංගලන්තීනං ආපු පුද්ගලය හිටියා ජෝජ්ටර්නර් කියලා ජෝර්්‍යනය කියන මහත්්‍යයාව කෑගල්ලේ උපදිසාපතිවෙලා. එකල් දිසාපතිලා නෙමේ හිටිය උපදිසාපතිලා කෑගල්ලට උපදිසාපතිතෝ යෝත්‍යන කියන සුදු මහත්වයා ටික් සිංහලක් පාලි ටිකක් ඉගන ගන එයාගේ හොබී එකත් තිබුණ මෙ පරණ පන්සල්වල තිබුණු පුස්කොල පොත් එකට කරන්න. ඉතින් ජෝර්ත්‍යාන මහතයාවේ කෑගල්ලේ ටවුන එක ඉඩං කච්ේරයෙන්ඉඩක් ලෝමී හතරක් විතර දුරින් පහක් විතන දුරින් තිබුණ ඔය මාතුළ අලුලෙනට ගිහිල්ලා එතනහිටිය ගනිින් අන්සි කෙනෙකුට පවුන් පහක් දීලා ඔය ්‍රිපිටක පොට්ටික ඔය පුස්කොල පොට්ටික සියල්ල මාරගන කවිටන්සියක් අස්සංකරලා ගත්තා. අරගන එංගලන්තයට ගැනිිච්චා. එංගලන්තෙට ගැනිච්ච මේ ට්‍රිපිටක පොට්ටික එංගලන්තය සංරක්ෂණය කල්ලා බොම ආරක්ෂා සහිතව ඊට පසේ මයික්‍රොෆිල්ම් කල දැනට සන්දක්ෂණය කරගන තියෙනවා ඒව තමා මේ මාතුලලුලනේදී වළගම්බා රජ්ජුරුවෝ අනුවාධපුරේ රජ කරන කාලිදී මාතුල ජනපදයේ හිටිය ප්‍රාදේශීය පාලිකයකුගේ මූලිකත්වෙන් නායකත්වෙන් මේ ග්‍රන්ථරූඩ කළ ත්‍රිපිටක පොත් එ තමා අරංගී ඉතික නිසා. එක හොඳට ඔබ කල්පනා කරලා බලන්ඩුව න ඉන්දියාවේ එහෙම එහ මොනම තිිපිටක පොතක්කත් කොහේවත් තිබුණෙත් නෑ ලිිය්වෙෙත් නෑ තිබනෙත් නෑ මේ ත්‍රිපිටොත් ඔක්කොම ලිය රතියෙන් සිංහල අකුරෙන් සිංහල පංහිඩෙන් සිංහල තල්පත්වල සිංහල හාමුදුරුවරු සිංහල රටේ. ඇතු ඉංගාවෙන් ඉන්දියාවේ මොනහක්කත්ම කිසිම දෙයක් ඉන්දියාවෙන ලංකාවෙන් තමා ඉංගලන්ට ටික නිචේ එංගලන්ටේ තිබිචලි තමමා අපි ගෙනාවේ පිටපටක් ගෙනාවේ මයිකෆිල්ම් එකක් සා අපි පිටපටක් ගත් බෝ අමාඩුවෙන් මේක ලක්ෂ ගානක් අපිටත් විය දන්නුණා කෝටි ගානක් වී දංකළත් ගඩ බැරිවුණ එකත් ඔබට තවුගක් කටු කාරණ ගැන්න තේරුම් ගන්න පුළුවන්වෙයි මේක තේරුම් ගන්න ඕන අපි ඉතිහාසය ඉට පස්සේ ටිපිටක කියන්න මොකක්ද කොහට ගන්තාරූර කලේ ඔහුද මොකද මේ වගේ දේවල් හුගක් ඔබට උපකාරවෙන. ිටගේට ම සියලු ධර්මයටයන්නේෙ නිවන් දකින මඟ පාර පිළිවට විට හොඳයි නන් දැන් ප්‍රශ්නයති න ඔබට හන්න පුළුවන් ගෞරණීය අරහතුන් වහන්ස ඔබවහන්සේගේ මේ දේශනය සම්බන්ධයෙන් මම මේ ප්‍රශ්නය මට මත්තු නේ සව් පස සම්බන්ධයෙන් අනුගමනය කළයේුතු. ්‍රියා පටිපාටය ඉතාමක් පැහැදිලි ගඩවරහි තුන් වහන්ස. හිළඟටයකෙ තියෙනවා ගාම පාහ නිකම නගරං පාහන් ආදී වසේ. ඕ ගේවා පිිබඳ ගම ගමක නියම්ගම, නගරයක ජනපදයක අපි ගමන් කරනකොට සැඩිසරණකොට පින්ජපාට යනකොටත් අපි නාය නොවී. අපි ප්‍රත්්‍රවයේක් ඥාඥානයෙන් යුතුව කුසලය වඩා වර්ධනය වෙමින් කරගනිමින් යන්ඩෝන අකුසලය වඩා වර්ධනය කරගන්න හොඳන ඒක තමයි වේ ඔක තියනෙනන්තිමට පුද්ගලම් පාහ ගම ගාමන් නිගමන් නගරන් ජනපදන් අන්තිමට තියනවා පුද්ගලම් දැ පුද්ගලය හම්බුවනන දැම් බැරිවෙලාවත් දැන් හෙටවදේ සේවිතබම සබ්බාසෝ සංහර්පටයාය සූට්්‍රේ කියනවා පරිවජජනා පහ ටබ්බා අනාසනයේ නිසින්න්නං, අගෝචරයේ චරන්නම් පාපකයේ මිට්ටන් බජන්නම් පරිවජ්්‍යයට. අන්න පුද්ගලම් පහ. එතකොට අපි දැම් බැරිවෙලාවත් අනාසනයේ නිසින්නම්. අපි ගියොත් එම අපි හිතමුකු අප ගමින් ගමට නගරෙන් නගරට ධර්ම දේශනා කරගෙන යනවා. යනකොට අපි රාත්තියට නවාතැන් ගන්න සිද්ධ වනාා අර අනාසනයේ නිසින්නම් ශාසනයේ විනාස කරණ ආකාරය කටයුතු කරන පුද්ගලික්ගාව. අගෝජරයේ චරන්න මේ ශාසනයේ මේ ගැලපෙන විදිට ගෝචයට නෝන පුද්ගලේ පාපගේයේ මිට්තේ බජන්න අපිත්ේ උකුලට අහුවේ නොද නද තිංඒක නිසා ඒවැන් අපි මහාම පරිවජ්‍යනා පහ තබ්බා එවැන් මිටෙන්නෝ නිදහස්ස වෙන්නුව ඒමට සම්පූර්ණ වජ්‍යනය කළ අත්තරලා අහිංකරන්නඩුව. ඒ ස්වාම තේරණ ස්වාමන්වහන්ස ඉළකටසාමිනි ඒයේ දේශනයකදී මට නැගුණු ප්‍රශ්ටයක් තමයක් මේ බෞද්ධාස්කෘතියම ඉගෙනගැෙන තියෙන උසස් කළට. ඒ වෙලාවේදී මහා කරුණාව මහා ප්‍රඥාව කියන මාතෘකා අපි ඉගෙන ගෙන තියෙන. එතදමේ කරුණාව ගැන කියලා තියන්නේ අපි බර දුක්කේ සති සාධූනන් හදේ කම්පනන්කරෝතීති කරුණාව කියලා. මේක මාගදී භාසාාව තියනෙ කරු නං වචන දෙකක්. පස්ස මේක එක වචනයක් හැටියට පස්සෙ පු ඔබ ඉගැන කන තියෙන අටුවාටිකක්. ට්‍රිපිටගේ තියන එකක් නෙමේ. ඔය මධ්‍යකාලීනව පස්සෙ තියමු අටවා තමාව බෞද්ධපාලි විශීද්‍යානයත් පිරිවෙන්වලත් ඉස්කෝලවලත් ඔක්කොම උගන්නන්නේ මධ්‍යකාලීන අටවා ත්‍රිපිටගේ උගන්න න්නෑ. පිටගේ තියෙන්නේ කරු නං වචන දෙකක්. කරු කියන්න බාධක නංග කියන්නේ නැතිකන්නවා. කරු ඇතිකරන හැම වෙලාවකම අනුන්ව වෙහෙස කරවන. බිහේස. කරුවලින් විඩිය නිදහසුනාම අර වෙහෙස කරවීමෙන් නම ටීනවා. එමසාම අපි අපි මම නිදර්සනැහ ඇට කියන දැන් අපි යම් කිසි පුද්ගලයෙක් දුකට පත්වෙලා ඉන්න වෙලාවක ඔූ. අපේ අපි තුළ ඇතිෙනව අලොකු හද කම්පාවක් ඒක අනුකම්පා අනු කියන්න මකට අලු වට්ට මාන මොහොට අලුටෙන් ඇති වුණා කම්පනයා ඒකම්පාව නිසා අපියාට උදව්වක් උපකාරයක් කරනවා. එහන්න මම කියන්න ඒස්වාමන් වහන්ස ඒවගේ වෙලාකදී හැකිදේ අපිට කළ හැකිඩේ සබ්භ පානභූට හිටාය අනුකම්පාදායාපන්න අපිට සමහඩු විට පතුල ටිකක් දෙන්න පුළුවන් ඒමත් කරන්න බැරිනම් අපිට සත්‍ය ක්‍රියාවක් කරන්න පුළුවන් සත්‍ය ක්‍රියාවක් කොත්. ඒ කාර වතුරතික දෙනවාට වඩා කෝටයක් වටින. හැබැයි සට්‍ය ක්‍රියාවක් කරන්න බෑ ඒ තේන සච්චවජ්‍යන සුවත්තිහෝතී කියන දෙක් කරන්න බෑ තමංගාව යම් මනුස්්‍යගුණයක් හෝ අඩියගුණයක් හෝ නැත්ත. තමංගාව මේ ජීවිත කාල තමම් පවත්තාගත්ත පවත්ධන පවත්තගත්ත යම් අරියගුණයක්. යම් සත්‍යයක් ක්‍රියාව දැන් අර බුදවාමුදුරුවෝ මේ කොහටද විශාදාමහන්ුවරට කියාම අර අම්බලට්ටිකාවනය අයිතිකාර ගනිකාවක් හිටිය ඒ ගනිකාවටත් පුළුවන් වුණනා සත්‍යයක් ක්‍රියාවක් කරන්න ටේර්ම අම්බ පාල ගනිකාවටත් පුළුවන් උුණා සත්‍ය ක්‍රියාවක් කරන්න ඒවගේ ඔබට ඔබගාව තියෙන ගුණයක් අංගුලි ල හාමුදුරුවන්ට ස්‍රත්්‍යයක් ක්‍රියාවක් කරන්න බුදු හාමුදුරුව ඉ එකන්න වගන්ුවේ. මොකක් දේ සත්‍යයක් ක්‍රියාව අංගුලි මාල හාමුදුරුව මිනි නමසි අනුනමයක් බැරුව නමුත් මේ මහන වනාට පස්සේ මේ ධර්මය තේරුම් ගත්ත පස්ස මේ මඟබල් ලැබූට පස්සේ මම කිසිම ආකාරයක ප්‍රාණගාවත්‍රයක් කරේ නෑ ඒ සත්‍යයි ඒ සත්‍ය ක්‍රියාවලෙන් මේ නැගනයටත් අර දරූපට ලබන්නට වැරවේර්දනාවෙන් මිී නිදහශව යවා කියල සත්‍යයක් ක්‍රියාව ටි ඒක නිසා මනුස්සයකුට පුළුවන්කම තියෙනවා හැවයි තමන්ගුණ තමංගාව ලැන් මේ වර්තමාන මොහොට පවතින යම් ගුණත්තියෙන්ට ඕන ඒ ගුණය සත්‍යයක් වඩ ඕන ඒ සත්‍යයක් යා බලයෙන් මේ අයටත් යහපතක් වේවා සිතක්වා ජාන්තියක් වවා සුවපත්වය ඒ මසා පැදිරිි කැරස්වාමිනිත පශසා දෙකක් තියෙන මගේ ස්සාමියනි එකක් ඊයේ පොඩිසාමීන් වහන්සේගේ දේශනාවෙන් මට මත වුණ දෙයක්මු. ඇ එතන අකුෂලය ගැනකිවේ යන්කම්මං අත්ත්‍යාබාදාය පරප්‍යාබාදාය සංවෝතිය එතන් අකුසලන් කියලා දැක්ස්වාමීනී අමකදදයක ේරුුව යම්කිති ක්‍රියාකාරක මක්කුන් තමන්ගෙත් අනුන්ගේ අයපත මන්ට. මේ‍යාපාඩීටි ගන්න තමන්ට අහිට කර අපහසුවක් අමාරුවක් කරුමයක් කුරුමයෙනවන තමන්ටත් අනුන්ටත් අයපතක් සිදධුවනවන දෙපැත්තරමං ඒක දෙපැක්තටම අයකුර අකුසලයක් වෙනවා ඒක කරුම. එමයි ඒ ඒ වගේ ඒ වෙලාවිද අහන්න අරාපි වේරමණ සීලවලදී හර සුවඳ විල්ලවුන් දැරීම කියලාි අටසිල් සමාදන් වෙනකොට දරගවා. අපි සමාදන් ගෙනවා ස්වාමීණී එතෙන්දී තැඟ. ස මටත් මේ දැනෙනයක් මම කරන්නේ අපි වාහනක යනකොටබේවා ඉන්න දැනකවේවා කාර්යාලයකව ඇසිකුත් කරගේ අපි ශරීයෙන් දුන්කන්ද මත්තු වෙනවා. එඒ වෙලාවේදී අපි එවුවෙන් සුවන්ඳ මිරුන් වර්ගයක් දැරුවතුන් ඒ කෙනුට අදහපතට හේතුවෙන්න නෑ කියලා මගේ විශ්වාසය. ඊ ප වෙලා ට හොද නැ්ද ඊට හොඳ නැද්ද හොන්ඩට තමන්ගේ ඇඟපට ඇතුළ පිට දෙකම පිටිසිඩු කරගත්තොත්. ඔය කියන මේ චරීරෙන් ඔය ගඩක් නෙමේ සාභාවික ටත්ත්වයකට පත්වනෝ. දැ මේ කරන්නේ අර ගඳ වහන්න කුටිමම මොකක්හරි සෙන්ට එකක් දානු. ඇැබයි ක වැඩිකල් වැඩිවෙලා පවතිනවාට එ මම එ අහන්න වහන්සේෙන් අහන්න හේතුනේ ඒකෙන් කිසිවකට ඒ නොෙන නිසා නම්මුත් වරදක් වෙන්න නැතුවකිව්ුවට ඊටඩා යහපටක් වෙනවා තම් පිරිසිදනොත් තමන් උන්දට ඇඟ පටහෝදලා ඇතුළ පිට දෙකම පිරිසිදුු කරගන්න. ඇතුළ පිරිසිදුු කරග නීමහි වටාටි ඒහමයි ස්වාමීන්තරන ඊලගේෙක ස්වාමීන් වනහතා අපි නිතරම ධර්ම මණ්ඩ පේදී හන දෙයක් තමයි මේ සිව් පිරිිසිම්බියා පත්තියන අර්ථ ධර්ම නිරුක්ති පටිභාන. ඒක ස්වාමන් වහන්ස මට හරියට තේරෙන්ෙන එක වචනයක් අරගෙන ඒක අර්ථ ධර්මනි ලුක්ති පටිබාන කිය කරනු හතර කනුකම්පාවෙන් පැහැදිලි කරද ෙසේ ඉදදා සිටල ර දැන් මේ ධර්ම බුද්ධ දේශනාව සියලු ධර්ම කරුණුකාරණ සියලු බුද්ධ වචනවල තියනවා අටට නමයක් නවර කතර තිසාය මේක තියනවා සම්බිතා මක්ග ප්‍රකරණය සව් පිලිසිම්බාපත්ලත් ශක්තිය පිළිබඳව තියනවා බුද්ධ ඥාන හැටියට තියෙනවා ඉති ඒක නිසා මේ බුද්ධ වචනයක් අටතනානත්වය තියෙනවා අටට ලෞගක අර්්‍යයක් තියෙනවා ලෝක හැදෙනු ලෝකෝත්තර අට්‍යයක් තියෙනවා සම්මතාර්්‍යයක් තියෙනවා ධර්මාර්්‍යයක් තියෙනවා පරමාර්ථාර්ථයක් තියෙනවා ප්්‍යත්්‍යර්වයක් තියෙන හයත් ය. ඔය හයම විග්‍රහකරුත් නිියනට උපකාර වන අටට දෙකත් තියෙනවා ලෝකෝත්තරා්‍යයත් පරමාර්්‍යයක්. ඒවගේ නිවනට උපකාර නොවනාර්්‍ය අදමනි සමාජයේ ඕන්ටරම් පාවිච්චිකන. ඕනෑම බුද්ධ වචනය. ඒ වගේම මේ වචනවල උක්ටය නිරුක්ත වෙන ැ. නිරුක්්තිි ගන්නේ එක. නිරුත්්ති නානත්වයෙකුත් තියනවා. මේක ව්‍යංජනනානත්වයකුත් ඒ පිටිබඳව කින්තු සූත්‍රයේ පැහැදිලිව මේ හතර පැත්ත කියනවා. ව්‍යංජනනානත්වත් අටනානත්වයත් අත්ත සමතව ව්‍යන්ජන සමතව ඇැතිට තියනවා. ඒ වගේම පටිබාන අපි මේ වචනයක් එකට බැඳ ලටියෙන්න්නේ. දැ කුසලස්ස උපසම්පඩාගව් හම ඒක වචනයක්. මේක ලෙහෙලා කු සල අස්ස උපසම්පාදාා වචන කී අද මේක ගලහල ලෙහෙලා බෙදල බලන්න පුළුවන් ඒ අ අර්ථපටි සම්බිදේ ඥානං, ධම්ම පටි චම්බිදේ ඥානං, නිරෘත්ති පටි සම්බිදේ ඥානං, මේ හැටියට විග්‍රා කරන්න පුළුවන්. එතකොට මේ බුද්ධය බේසනාව පමණයි මේ විදිහට කරන්න පුළුවන්. මේ බුද්ධ දේශනාවේ බුදු හාමුදුරුවෝ දේශනා කරපු ඔය ගැඹුරු සියලු ධර්මය ඔය විටියට අත්්‍යධර්ම නිරුක්්‍ර පටි සම්බිදා හැටියට ැ. මානෙ කෙනෙකුට ගිඩා චරියාවෙන් කිව්වට පිට හැටට සජජානා කළට ගීටික හැටියට ගැව්වට යාතිකා හැටියට යදුවට ඔය අට පට සම්බිජානන් නිරුත්්‍ර පට සම්බිජයයානම් දම්ම පට සම්බිජයයාන පිළිබඳව කිසිම දැනීමත් තේරුමන්න ග්‍රන්ථ ධූරය පුරනම විපස්සනාධූරය බින්දුවයි.ට නිසා යම් කිසි කෙනෙක් කුසලය වඩා වඩ්ඩනය කර ගන්න අකුසලය පරියානයට පත් කරන්න නම් මේ මේ හතනේ යම්යම් කරම්කාරණා කාගෙන් හට ජැනගත්ත කෙනෙකෙන් අහගෙන තේරඋ අර්ගෙන ඒ අනුව මේ පරමාර්්‍ර ධර්මය මේ ලෝකෝත්තර ධර්මය පිළිබඳව කටයුතු කළොත් ඒ පුද්ගලයට නිවන් මග සාාක්ෂා හැ හැම කෙනෙකුටම මේ අත්ත අත්තනානත්වය ධර්ුණනාණත්වේ නිරුත්තිනානත්වය පට සම්විිධානානත්වය ලැබෙන්නේ නෑ. සුස්කවිදර්ශක රාතුන් වහන්සේලක් කිසිවෙකුටත් සව පිලිසුම් ්‍යාපත් ලත් චක්තියක් නෑ අභිග්ඥාදාබී අරාතුන් වහන්සලාටත් නෑ. නමුත් අර උබතෝවාග විමුක්තිිය තියන ප්‍රවද්ණ කරගත්ට සවපිලිසුම්ාපත් අරාතුන් වහන්සලා ඉන්න පුළුවන් අභිඥ්ඥා චක්තියක් නෑ ඒම නති වෙන්න පුළුවන්. බුදුවාමුදුරුවත් ඒවගම තවත් මහාප්‍රාඥන් වහන්සල කීප දෙනකුත් මේ අභිගඥාත් ලැබුව ඒසිව් පිලිසිම්්‍යාපත් ශක්තියත් ලැබුව ඉඩරිපාතිය රිපා ශක්තියත් ලැබුව ්‍යාන ශක්තියත් ලැබුව අභාය ඔක්කොම ලැබුව කීපලේ හිටිය බුදු හාමුදුරුවොත් හිටිය නෑ අසුමහාසාාවකයෝ කියන එක බදු හාමුදුරුව එකන්නු පස්සේ කාලෙක බෞ්ධ සාහිත්‍යය ඇති කරපු එක. අසුමහාසාාවකයන්ගෙන් බොහෝ දෙනෙක්ු එක එක කරුණු නිසා පස්්‍ර කාලෙක බෞද්ධ හිත්‍යය හඩා ගත්්ටායි. අවසරයි අරි ඇතුන් වහන්ස මට ප්‍රශ්න දෙකක් තියෙනවා. අලවිනි ප්‍රශ්නය සත්දස්ස කුලබුද්ත සහ සෝවාන් පලයට පත්වීම යන දෙකේ වෙනස මට පැහැදිදිි කරලාන්නියල. දැන් ඔබ බණ අහලා. මේ කුසලය කුසලය හැටියටත් කුසලය පූර්ණය කරගන්නට කළ යුතු ක්‍රියාකාරකම ටේරුම්ගත්තොත්. ඒක යනි යෝ දම්මෝ යෝ විිනෝ සෝභාෂි තබ්බූ. ඔබේ ඇහැට කණටනාසයට දියෝට ගයට මන්නට හයට එන අරමුණු භාවිතා කිරීමේදී කුසලය වඩාවර්ධනය වන විඩිට ඔබ කටයුතු කරනව නම්, ඔබ ධර්මයට ගලපා බලා නයවිනයට වලපා බලා සතිමා විනය ලෝකයේ අභද්්‍යාදෝමනත් සං හැටියට කටයුතු කරනවා. ගුණු සලාහෙරෙනවා අකුසලය සලාහරිනව කුසලස්ව උප සම්පදාාවෙනවා එහමන ඔබ සමුදේ නිරෝධ කරන්නට ැ දැනුමක් ලැබවා එහෙමනම් ඔබ සද්දාඉන්දිය මතු වුණ තේරව තා අර ඔය අසුදත් පුටක් ජන පුද්ගලය ප්‍රියදයට ඇලෙන්කොට අප්‍රියදයට ගැටෙනකොට ප්‍රියාප්‍රියාතර මුලා වෙනකොට සද්දා ඉන්දිය මොට්ව වෙනවා වැහෙනවා. දැන් හේතුඵල දහමට නයිවිනියට සල්කා බලා මේ ධර්මයට අනුව කටයුතු කරනකොට අනපාන සත්්‍යය මාදිය වඩන්න පටන්ගත්ත ගමන් සද්දා ඉන්දියටම මතුවෙන්. අන්න සද්දස්ව කුල පුද්දස්ස තත්ත්්‍රියයට පත්වෙනවා. දැන් ඒ පුද්ගලයා හොඳ නරක. හරි වැරැද්ද යහපට අයාපත නිච්ච අනිච්ච සුක දුක්කා අත්ථානත්්‍ය දන්නවා. අන්නේ දන්න පුද්ගලයා සද්දස්ව කුල පුට්ටස්ස. එතකොට ඒ සද්දස්ව කුල පුද්දස්ව පුද්ගලයා සෝතාපන්න පලයට පත් වෙලා නෑ. ඒ සද්දස්වකුල පුද්දස්ව පුද්ගලයට බුදුහාමුදුරුවෝම කිව්වා අනදහාමුදුරුවන්ගේ ප්‍රශ්නකට උත්තර ඇතියට මහා පරිණිබ්බාන සූත්‍රයේ අවසානම අනූපස්වෙනි කොටසටයෙනවා මෙන්න මේ සද්දස්ව ගුල බුද්ධස්ස කියන පුද්ගලයා මේ බුද්ධශක්තිය තියෙන හතර තැනත් තියෙනවා චත්තාරි මානිතානා. එකම දේශංසකර ේකාවක එකතමාන දුරකින් පීටේ ස්ථාන හතරකට චත්තාරි මා මායන මැනුම. මෙම එකම දේශංසකරේකාාවක තියෙන. ඒ ස්ථාන අතරෙන් එකකට ගිහිල්ලා මේ බුද්ධිශක්තියට අනුගත වුණුත් එන්නේ ඒ පුද්ගලයා සද්දස්වකුල පුට්ටස්ස දස්සනයාණන් සංවේජනිය සෝතාපන්නබලයට පත්වෙන්නට ඒ පුද්ගලයට සුදුසුකම් ලැබුණා එතකොට මේ දසනයනන් සංවේජනයන ගැන සෝතාපන්න පලයට පත්වීම සෝතාපන්න වදයට පත්වෙන් නෑ සද්දස්ස කුල පුද්දස්ස වනාට. හැබැයි සද්දාායින්දය මතු වෙනවා සද්දායින්දය මතු නාම හේතු කල දහමට නයවිනයට ගහ ගලපා කටයුතු කරනවා. ඒ පුද්ගලයා නිකන් හිතටේ වාල් වෙලා හැඟීමට වාල් වෙලා කටයුතු කරන්න. කුසලයා කුසලේ දන්නවා සමුදය නිරෝධය දන්නවා ආගන් තියනවා. ඒ අනුව සද්දායින්දිය මතු වෙලා. සද්දායින්දය මතු නාහම සමුදේ නිරෝධ කරනකොට ප්‍රඥායින්දය මතු වෙන අන්න සද්දස් කුළ පුද්ලස්ස. තා පන්න වලයට පත්වෙනවා කියලා බුදු හාමුදුරුවෝම කිව්වා අනන්දා හාමුරුවන් සතක තමන් ඒ තත්වයට පත් වනා කිය තමන් ඒතත්වයට පත් වනා කියන එක තමන් තුළ වෙනසක් ඇති වුනා කියන එක ඔබ සියලු දෙනාට තේරුම් ගන්න පුළුවන් ව සිද්ධ වුණ සිද් වනේ නැනම් තේරුම් ගන්න බෑ ර්ශ. ස්වාීන් වහන්ස අප සං්ඥාවක් එනවා ඒ සං්ඥාවෙනකොට ඇතුලාන්තයම වේගයක් වේදනාවක් එනවා. ඒ අපි දකිනවා පැවිතිලා නැතිවෙලා යනම දකිනවා. ඒ දැකීම තුල සමුදය නිරෝධය වෙනවද නෑ ඒ උදේ වැයනානේ උද උද අභ්‍යාඥානය. උපදිනවා වැයවෙනවා. උපදින ගමන්? සමුදේ නිරෝධය කලා නං එහෙම බෑවෙන්නේ ඉස්සල්ල අර උපදිනයකම නවතින සමුදේ නිරෝධය එකක් උදේ වැඥානය තව එක හැබැයි උදේ වැඥානය උපකාර වෙනවා සමුදේ නිරෝධ කර අර උදේ වෙන්න සමුදය අර වැෑයවෙන්නේ ගෙවි ලයනවා ඒකල ගෙවිල යන්න දවස්ගානක් යනවා නමු සමුදය නිරෝධ කළොත් අර සමුදය උපදිනයම නෑ අනුත්පාදය නිරෝධෙන්ම සමුදය නිරෝධය ඒක අපි නැවත නවත දැක්කොත් ඒ දැක්ට වැඩක්ගන්න සමුදය නිරෝධ නොකළො මේ උදේ දකින්නේ සමුදය මේ වැය වෙලා හැකබල යනවා ඒ ඒ ධර්මතාවය ඒ දැම් දැන්ම න්‍යාණයක් හැබැයි උඩේ වැඥානය උපක අරමෙනවා සමුදය දකින්න සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකිගෙන් රුටාව තේරුන්. සමරේ නිරෝ දෙකළොත් අර ඊට පස්සු උපදින්නම නෑ. ඒ මහා මහ සතරහති පට්ටාන් සූත්‍රය හෙට දම්මේසු දම්මානුඋ පස්සනාවේ ඕක ඉටුව ඕක බෝහම් පැහැදිලිව වචනෙන් වචනය කරුණෙන් කරුණ කියා දෙනු. කියනවා. තේරුම් ගන්න පුලුවන්ගේ. ගරු හරිකත්වන වහන්සේගෙන් අවස්සරයි. නිසී ධැති පල්ලංකන් ආපුු ජිත්වා කියන තැනමානය කියන එක පහලම තැනට ගන්නවා කිය ලති නවා නිහත මානී වෙනවා එ ඉවසනවා විමසනවා ඒ අනුව සනසෙනවා එහෙම නතුවර මනිනවා කියන නැත්ති වෙන කිය ම්‍යතාවේ නැතිවන්නේ නෑ තා මං්‍යතාවය නැතිවන්න සමුරය නිරෝධ කළ යුතුයි තාම් මඥ්‍යතාවේ තියනෙනවා හැබැයි මඥ්‍යතාවෙන් සිදුවෙන විනාසය හානිය දකිනෝ. ඒ අනුව බොහම දව සල විමසල කටයුතු කන දැන් සාමාන්‍ය ප්‍රක්ජාන පුද්ගලයෝ යොසීමක් නෑ විමසීමක් නෑ ප්‍රියඩේට. ඇලෙන්වා අප්‍රියඩට ගැතෙනවා අප්‍රියාප්‍රියාතර මනනිවා. එට උනම කරනවා. තව දෙයක් තියෙනවා අර දැන් අපි බාහිරින් ඇස කණනාසය දිවකයි මැන කෙනෙට. අපි ඇස කන්න නාසේ දිව කය ඒටිකට බාහිරින් අරමුණ වනා කෙනෙක දැනෙන වැනි තුට මන්ස කියනෙකට දැන් අපිට මන් කියන එකට ඇතුළ අන්තයෙන් එන්න දැන් සමහර විටක ඔබ ඇහ වාගෙන කම් හොඳටරෙද්දපපුරෝගෙන කණත් තරගෙන හාහන්සේ වෙලා නිදාගන්නවා තාමම් දැඩි නින්ඩක් නෑ අඩ නින්ද. දැන් ඔය අඩනින්දේනකොට ඔබේ ඇහෙන් දකින්නෙත් නැ කනට ඇහෙන්නෙත් නෑ නාසයට ගඳසුවු ඒවා මොනක්කත් නෑ හැබැයි ඒ පාට ඔබේ මනෝමය කායතිබුණ මතක සටානක් ඔබ මතු කල්ලා අරගන කාම විටක්ක විචාරය කොව්‍යාපාද විටක්ක විචාරය කො හිදා විටක්ක විචාර පවත්වන්න පුල. පැවැත්තුවොත් කාම විතක්ක විචාර පැත්වත් අන් හනුසේ උපදිනවා. ්‍යාපාද විතක්ක විචාර පැඇත්තුවත් පටි ානුසය උපදිනවා. වංසාවිතක්කපචාර පැත්වත්, අවි්‍යානුසය උපදිනවා. ඔබ අර දැන් කිසිම හැට කණ්නාන්සේට දවටකකායට පහට බාහිරයෙන් මොකවක් දැක්කේ නැතුවට මේ වි්ඥානයට ආහාට ලැබෙනවා ඔය අනුසේ ඉපදුුණු. මේ කරුම චක්තියක් උරුමුවෙනවා සංසාරලික් වෙන හිටකි රුට වෙනවා. එක තමා අර දීගන් මාකිව්ේ ඔය මනුවෝමියකාය තුළ ගේ වෙනම වෙන කිසිම ආකාරයක් නැතුවට මේ විටට අතීටය ඔබ මතක සටහන් තැන්පත් කර පුදගේවල් තියනවා ඒ හොදේවත් තියෙනවා නරකේවත් තියෙනවා හොඳේ වනං ආශ්‍රය කළ යුතුයි නරකේවා බැහර කළ යුතුයි. උවහන්සේ සපත් එතනත් දෙපැත්ට. අවතරයි ගෞරණයේ අරයතුන් වහන්ස මට කොඩි ප්‍රශ්නත් තියෙනවා මේ බුද්ධ ෝලාහලය කියන කරනාව පැහැදිලි කරලා දෙන්නස් බුද්ධ කෝලාහලේ බුද්ධ කියන්නමකට බව උදුරා දමන්නේ නැතුව බව උදුරාදැමීම වෙනුවට කෝලා හල කරනවා. තේරනා බව උදුරාදැමීමේ නාමයෙන් කෝලාහලකරන. දැන්වය හාමුදුරුව ටිකක් පෙළපාලි කියන්නව බව විදුරාදන්නට එම නන්න මිනිසුන්ට මේ රුත්්න්දගන ෝලා හල කරන්න කොඩට න්න බුද්ධ කෝලාහලය දැන් අද හාමුදුරුවෝ දේශපාලනයතිකයොත් හාමුදුරුවෝ ව්‍යාපාරයක් කළොත් හාමුදුරුවෝ බැරිවෙලාවත් මොනහරි මිනිසුම්ම භක්ටියෙන් මුලා කරන වැඩකළොත් ඔය වැරජවිජිහට ගුලන් අදිින්න පිට කරන්න කිව්වොත් මේ ඔක්කොම මේ බෞුදුරාදමීම වෙනුවෙන් කරන කෝලාහල් එක්කො බුද්ධ කෝලාල් එකකින්වත් කුසලේ වඩා වර්්ඩනය වෙන්න අකුසලයේ වඩා වර්ඩනය වෙනවා ඒවා බුද්ධ කෝලාහල. බුදුවාමුදුරුවන්ගේ නාමියෙන් බෞද්දුරාධමීමේ පරමාට්්‍යයෙන් කරන වැරදි වැඩ බුද්ධ කෝලාහල. ඔබහන්සට දීර්ගායිශලබේවා. අවසරයි අරහතුන් වහන්ස. පරතෝ ගෝෂක ප්‍ර්‍යඥානයදන් අප අහලතියෙනවනේ මේ ආරයන් වහන්සේ නමක් අභිමක වෙලා ඒ දම් සබා මණ්ඩබේගෙද අපට ලැබෙනව කියන. එතකට ඒ අභිමක වූ පමණින් පරතෝ ගෝෂක ප්‍රත්‍යඥානය අපට ලැබෙනව ද අපි ලැබුණ කියන. අබිමක වූ තරමන්නෙමේ අභමක අහන්න ඕන පරමපවි්‍ය සීලත් ධර්මය නිවන්දකින ධර්මය සමුදය නිරෝධ කරන ධර්මය. උසලේ වඩා වර්්‍යනය වන්න ධර්මය හිත පිරිසිදුවන දර්මය. අන්න එහෙම ලැබුණොත් ඒක පරතෝගෝෂික ප්‍රත්්‍යය බවට පත්වනෝ. සම්මාජිට්්‍යයට පත්වනෝ. පරතෝගෝෂික්‍රත්වය ලැවීමත් සමග සම්මාධීට්්‍යයට පත්වීම අනිවාට. සද්දස්ස කුල පුදදස්ස බවට පත්වීම අනිවාටය. කුසලේ වඩා බද්ධනය කරගතයුතුයි සමුදේ නිරෝධ කරගතයුතුයි. ඇතුළන්තේ පිරිසිදු කරගත යුතුයි කියන මේ තීරණ සියල්ලම ඒ පුද්ගල ඇතුළ සාක්ෂාතවන ටේුම් ගන්න. එතකොට අපි දැන් ඇත්තට අප හදවතරම දැනවනම පරම පවිත්‍ර සිරි සද්ධර්මය කියලර ඇතුන්හසේ දැන් එත බ මේ පරතෝෝෂක ප්‍රතිඥානය ලැබුවනය සහන්න. ඕ ඔබ දැම් මෙටන මේ භාවනා වැඩ සටහනට ආපු? සේ්‍රියක් මට පත්වෝෝෂික ලැබුම් පත්වේ ලැබුණයි කියල ම කියන්න. මේක ඇහගත්තට තේරුම් නොගත්ත හින්නවා. තේරුම් නොගත්ත කොටසකි න්නවා. තැම් මට මැහහිල් බුව මේ හෝයි කියන්දේවල් මට ටේරෙනෑ කියලා. එයට පත්වෝගෝෂික පත්ය ැින්න හැබයි යඇත් ඇහවා. නමුත් අහගත්තාය දැන් මේක කුසලය වඩාවර්ධනය කරන ක්‍රියා කරන්න ඕන අකුසලය වඩාවඩ්ඩනය වෙන දේවල් නොකරන්න ඕන කියන එක තේරුම්ගත්ත පුද්ගලයා, කුසලය අකුසලය තේරුම්ගත්ත පුද්ගලයා ඒ සඳහා කරන්න ඕන දේ තේරුම්ගත්ත පුද්ගලයා අන්න සද්දස්සකුල පුද්දස්ස වුණා. මේක තේරුම් අරගනත් අහගනත් දැනගනත් ඒක නොකරණ පුද්ගලයා හිටට වහල් බෙලා හිඟීමට වහල් වෙලා අරකරපු ඇරදි අ ඩේම අකුසලයම කරන පුද්ගලයා සද්දස්සකුල පුද්දස්ස වෙන්නේන. එතකොටා අරයතුනාාස සද්දස්තගොල පුතස්සයයි සෝවාන් පල මාර්ගය යන කෙනයි සමාන නෑනේදමානයි. දැන් සද්දස්ව කුල පු්ටස්ස වෙලා පරතෝගෝෂක පත්වය ලබල සද්දස්ව කුල පුද්ටස්ස වෙලා සද්දායින්දය මටුකරගත්ත පුද්ගලයා සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි දැ කියන එක දැනගත්ත පුද්ගලයා සෝතා පන්න මාර්ගය. ඊ ප බුද්ධක්තියට අනුගත වෙලා සමුදය නිරෝධය කළ යුතුයි නික්‍රේශීතත්වයටත්ටයගේ පුද්ගල සෝතාපන්න මාර්ගයෙන් පලයට පත්වන්නට සුදුසු පුද්ගලයේ බවට පත්වෙන. එතකට අරිහතුනස් දැ මාර්ගය අනකොට දැන් අර්ත වන්සේ දැන් දේශනා කරමේ අපිට දැනගත්ත පමණින් අපෙන් කෙරෙන්නේ නෑනේ ඕ දැනගත්ත දරමට කෙරුණේ ැත්නම්. අර ජානතෝ තිබුණට පස්ස තෝ නෑ. දැන් හෙටවුදේ සබ්ාසව සංවර පරි අය සූත්‍රය මේ ඔක්කොම ජානතෝ පස්සතෝ දෙකම කියනවා. ආසවානන් කයන් වදාන්. ආසවකය කරන්න දැනුම විතරක් මදි. පසක්කොට ප්‍රත්‍යක්ෂය කොට දැකගන්න නමොකක්ද පටිච්ච සමුප්පාදන් පස්වති. ඒතු පල දාමට නයවිනියට බාගල පා බලන්න පසක් කොට ලැකග්ඩුවට. අන්න සදදර්ව කල පුට්ටස්ස ඒ පුද්ගලය මාර්ගයේ ඉන්වා බුදුශක්තියට අනුගත වන ගමන් යෝ දම්මෝ යෝ විනිියෝ සෝවාාසිය අබ්බෝ කරන පුද්ගලයා සමුදේ නිරෝධ කරනවා මග පල් ලබන්න සුදුස්සෙක් වනවා මඟ පල් ලබනු. තුන් හන්ස වැටි වැටිහරි අප වැටහරි කොයිඩිය හරියටෙන්ට යමයි අන්ඩුව. ට හතුනාස මේ මට තා ප්‍රශ්නයක් තියෙනද අපේ මේ ප්‍රායෝගි ප්‍රශ්නයක් දැම් ගෙදරද අපි අත්තු ගානගොටම කූම්බි ප්‍රශ්නතියෙනවාූ කෝම්බි පහුලොෝ ඉන්නකොට දැන්න මටේ කූම්බියයා කූම්යා ගන්න අරන්ද දාන්න වෙලාවක් නැතිවෙනන්නේ හේතුකොට පාපයක් කරගන්නන්න මටේගේ හිතරවාදයක් ඔබහන්සකෙන් හද මටෙට විසඳු ගනාශ. ඕෝඩැන්. අපි හේතු අයින් කරන්න කටයුතු කරනයක ටමා හටි. ඇයි කූමයෙන්නේ? තමම් මොනවා හරි ගෙදර කාමරේ මේ කෑමබීම තියනවා. තික නිසා ඔොන්දට කූමි නොයන්න ගෙදර දොර පිරිසිදු කරගත්තුොත් හේතු අයිංකලොත් කූමෙන්න කූමීන්ට කොේ හරි එළියට පොඩ්ඩක් කෑමටිකත් දාන්න. තේ. උන්ටත් කණ්ඩෙපාය උනුත් ඥාටීන්. ති නිසා කූමන්ට කොය හරි එියට පොඩ්ක් කෑමටිකක් දැම්මටව දන්න උන් ඇතෙන්ට හිල්ලකයි. ගෙදර හොඳට පිරිසිුදු කරලා තියාගන්න. එතවට ගට කෑමන න්න කූමියයෙන්න්න. දැ මේ කූමින්ට ගෙදර කොහේ හරි විුෘතව කෑමත් තියෙනවා නම් කූමිින්ට ඉවතියෙන්න. කූමින් දකින්න දැන් අපි හිට මේ මේස උඩට අපි සිහිනි ගැටට අහය දානුව. මේ කොහේ හරි ඉන්න කිසිම කූම්ියකුට මේ සිහින යට දාය පේන්න. විනානිි පහක් විටර යනුකොට ඔය කූමින්ට ඉවක් තියෙනවා. කූමින්ට තියෙන්නේ ඉව බල්ලන්නට තියෙන්නේ ඉව සතුන්ට තියෙන්නේ ඉව අලින්ට ඇත්තුන්ට නයින්ට පොළගුන්ට වේයන්ට කූමින්ට සත්තුට මදුරුවන්ට සියලු සත්තුන්ට තියෙන්නේ ඉව මනසක් න මනුසයට තියන්නේ මනුසයට ඉවක් නෑ මනසත් තියෙනවා. ඔය දෙකම එක පුද්ගලයෙකුට තියෙන්න පුළුවන්ද තිබුණොත් මොකට වෙන්නේ. මේ පැවැත්ම මේ ලෝක මොහොතකින්ීවරස්. දැම් බජවෙලාවක් මනුස්වයන්ට මනසයි ඉවයි දෙකම තිබුණොත් මේ ලෝක පැවැත්ම සම්පූර්ණම එක පාට්ට වවිනාස වෙන. අ අවරුදු දහයකට ඇඩි කාලයක් තිසිනම් මගේ හදවතිමම මදුරුව එක් මරන්න ැහැ. එතකට මට ඇත්තන ම මදුරුවෝ කන්නේ නැතිතත්තකට ඉන්නවම. ඔෝටතමන්ගේ ලියේ පිරිිසිදුනම් මදුරුව කන්න ම්තා කරුණා මුදිිටා මුදිිට මෙත්තා කරුණුණා මුද්ධ උපේක්ෂාවතින් කටයුතු කදානං ලේඩාතුව පිරිසිදු වෙනවා. මදුරුවෝ හොයන්නේ කිලුටුලේ. මදුරුවෝ කිලුටුලේ නැත් නම් දැම් බැරිවෙලාවත් ඔබගාවට ආහම ඔබේලේ පිරිසිදුනම් මදුරුවෝ කනගාවට ඇහිල්ල කූම්කුන්ගානවා. මොකටද ඔබ කුලප්පු කරවන්න කම්පනය කරන තරාගස්වන්න. අන්න ඊට පස කුණුලේ ඇතිවෙනවා. ඔබේ ලේධාතුව පිරිසිදු වෙන. ඊට පස මදුරවා අර කනගාවටහහිල කුම්කුම් හල හිට පස්සේ ඔබ කම්පනයට පත්වනො තරගත ඔබ එටෙන්ඩිත් මෛත්‍රී කළොත් මදුරවා යනුවමිසක් අර කිරුටුවෙන් ඇන්නන් ලේධාතුව මදු ඔබවා හපා කන්න.ටකොට මේ මදුරවාගම්බේරෙන්න්න මෙච්චර හොඳ ක්‍රමයක්ත් ටිය එද්දත්. අපි මදුරුවෝ මරලම් අර තව මොනවාද මදුරු කොයිල් පුච්චලා තව නොයෙක් අරවමවා කරලා හරියන්න නෑ. මදුරුවා කිසිසේත්ම පිරිසිදු ලේ බොන්නේ නෑ මදුරවා බොන්නේ අප පිරි සිදුලේ. අපිරිසිදු නම් මදුර ඔබ ගාගුපට කනට ඇහිල කුම්කුම් ගල ඔබ කොප්පනය කරන කෝපගන්න තරහගත් එතකොට ලේධාතුවයි පිරිසිදු වෙන්නේ කිරුට වෙන්නේ අන්න එතකොට ලේධාතුව උට බන්න පුළුවන් නමුත් ඔබ මෛත්‍යී කලොත් ඔබ පරම් මයි්්‍රීකලොත් ය මදුරුයට සබ් පානුවූට ඉතා යනුකම් පාදායපන්නුව හටියට මච්චීකළුත් මදුරු යයි කන්නේය ඒ ඒකත් ඒකම කරන්න පුලුවන් ඒකම කරන්න පුුවන් ඒ වෙනුවට කර කූමින්ටත් කෑම ටිකක් එලිය සම්පූර්ණයම අඩුව සම්පූර්ණයම අඩුවෙනවා කරලා බලන්න ඔබහන්ේ නිිතුු රවිස් ධිෂා. රාත්තුන් වවන්සර් මගේ ප්‍රශ්නය අදදේශනාව සම්බන්ධයෙන් අදදේශනාව සේවි තබ්බා අසේවි තබ්බා සූත්‍රදේශනාව එුණට එක සේවනය කළ යුතු අසේවනය කළ යුතු බවතේරනවා වචන දෙක. එවනාට සේවි තබ්බම්පි අසේවි තබ්බම්පි කියල යෙදනවා. ටයන ප්‍රියාියටික ඩැ අපි ප්‍රියනං සේවනය කරනවා. කොච්චර පියවුනත් නසේ විටක් බම්පි එක නොකළ යුතු. එකයි පි අපි දෙකම තියෙනවා අපි දැන් සාමාන්‍ය පෘට ජන පුද්ගලයයේ ධර්මය නොදන්නා පුද්ගලයෙ කුසලයා කුසලේ නොදන්නා පුද්ගලෙක් පින පව දැනගත්තට ඒ පුද්ගලයා හිටට වහල් වෙලා හැඟීමට වහල් වෙලා ඔය ඇහැට කණ්නාන්සේයට දිවටාරමුණුවන ප්‍රියදේ තමා සේවනය කරන්න. අප්‍රියදේ තමා? නමුත් බුදුහාමුදුරුව කිව්වා එක නෙමේ අපි බලන්න ඕන කුසලය වඩා වර්ධනය වෙනමනන්ඒ කොච්චරපිය වුනත් අප්‍රිය වුනත් එක සේවනය කරන්ඩ අකුසලය වඩා වර්ධනය වෙන මනන් කොච්චරප්‍රිය උනත් අප්‍රිය වනත් ඒක බැහැර කර ඒයි පී දැම්ම අවසරයි අරතුන් වහන්සේමට ප්‍රශනයක් තියෙනවා ඒක වාක්‍යයකින් අ අමාරී පොඩි පැහදිරි කිරීමක් කර ගන්න වෙනෝට හරතුන් වහන්සේ දැන් ඔබවහන්සේ දේශනා කළ ආකාරයට යම් කිසි කෙනෙ මේ ධර්ම සභාමණ්ඩට මණඩ පට ඇවිල්ලා ඔබහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කරනවා. එතකොට පර්තෝගෝෂක ප්‍රත්වය ලැබෙනවා. හැබැයි ශ්‍රණය කර තරමට පරතෝගෝෂික බද්ය ලැබෙන්නේ නෑ කියල මන්දයන් කිව්වා. ඒ ඒ මයි. මේක තන් සුනාත සාදුකම් මනසිකරෝට බාසිස්සාමීට සුනාත ධාරේත චරාත චරකැන් මේ හැසිට එන්න ටීරණය රණ්ඩුවල්. තේරව මේ අපිට මේක අනුගමනය කළ හැකි කළ යුතුයි. එන්නේ තීරණය ගණ්ඩුවල් අන්න එවිට පරිතෝගෝෂය පට්‍ය පූර්ණට. සද්දා ඉන්දිය මතු වෙන සද්දස්ත කළ පුද්දස්ව වෙන සම්මාධිට්්‍යයට පත්වවා සමුදය නිරෝධ කළ යුතුයි කළ හැකි කියන දැනුම ලැබෙනවා. ඒමයාම් අරතු වහසේ ඒ ඒ සියලුම දේ ඇති කරගත්තා පුද්තලය ඒ පුද්ගලයක් බුද්ධශක්තියට අනුගත වනේ නැත්නම් තාම සෝතා පන්න මාර්ගේ හිටයට පලයට පත්වෙන්න බෑ. සද්දස් ඉන්ඩිය මට වනාට දසනියානන් සංවේජනයනන් තත්වය වෙන්න නෑ සෝතාපන්නබලයට පත් වෙන්න දැන් බෝසත්තුමා මේ ගිහිගැයින් නික්වුණාට පස්සේ ඔය සංසාර කරපු සියලුමඒ දේවල් අනුව මේ බොහෝ දේවල් දැනගත්තා පුද්ධ කරාම් පුත්‍ර ආලාර කාලාම කාවට ගිල්ලත් බොහෝ දේවල් දැනගත් හැබැයි බෝසත්තුමාට බැරි වනා අවරදු හ යනකං හැමට ඇනම ඇවිද්ධ කරක් ගැහුව මේ බුද්ධිශක්තිය තියෙන මේ බෝධීන් වහන්සේ ාවටාවේ අවුරුදු හයකට පස්සේ ආව පලවෙනි වරම බුද්ධිශක්තියට අනුගත වුණා බුද්ධත්වයට පත් වනා නික්‍රේසිී බවට පත් වුණ සමුදේ නිරෝධ කළ යුතුයි කළ හැකි කියන පටික්්ෂ උපාදදන්න්නේ යථපරි තේරුම්ගත් එතට ේ නැතුව තව අවුරුදුු හතරප පහ කහිට යන තවත් බුද්ධත් ේයට පත්වන්න තව අුදුදුනක් කටරක් හිට. නිසා බැරිවෙලාවත් බෝසත්තුමා මේ ගීගැන් නික්මලා මාසයක් දෙක් අවුරුද්ධත් දෙක් ගැනකොටම මේ ධර්මය තේරුම් ටිකත් තේරුන්ගත්හම නොයකුත් අයගෙන්. ඒ වැරදිි බවයි තේරුම්ගන්න ඕන උද කරාම් පුටලා ආලාරකාලාම ලයිගැන් වුගේ ජාන අභිඥ්ඥාමිසක් නිියන්න මේ සමුදය නිරෝධය නෙමේ. ඒ තේරුන්ගත්තන අවරුද්ධකින් බරිවෙලාවත් බෝධීන් වහන්සකාවිටි කියල්ල බුද්ධශක්තිය අනුගත වඋනානම් එදා බුද්ධත්වයට පත්වනවා. ඔබත් එහෙමයි ඔබ සද්දස්වකුල පුදදස්ව වනාහම ඔබ හේතුඵල දහමට සතිමා විනිය ලෝකේ අභද්‍යාත මිනසන් තේරුන් ගත්තනම් කායකායන්සා උපධන අන්සුවේ ප්‍රාණය කරතු බව තේරුන් ගත්තන ඔබ අන පානුසත්්‍ය හමාජිය වන්නවානම් ඔබ සදස්ව කළ පුද්ස වනා බුදධශක්තියේයට අනුගත වනානම් ඔබ සෝතා පන්න පලයට පත්වන්නට මග ටේරුන්ගට අනුව අනුගමනය කරද්දිී පලයට පත්වෙනවා අනිවාරය එම අරයඇතුන්වාද තම මගේ ප්‍රශ්නය හනේ නෑ ැ ඔය කියපු ආකාරයට සමෝදය නිරෝධය කළ යුතු බව දන්නා සමෝදය නිරෝධය කළ යුතුයි ඒ පිළිබඳව ප්‍රතිපදාවක් තියෙනවා එහෙම ඒ කාරුණු කාරණා දැනගත්ත සද්දස්ස කුල පුත්තස්සෝ කෙනෙක් ඔයසිරිවඩුන්නේ ස්වීමා බෝධීන් වහන්සේ ළඟටත් කිහිල්ලා බුද්ධ ශක්තියන්ට අනුගතවීමේ අදහසින් කටයුතු කරපු කෙනෙක ඒ කෙනාට යම් එයාට දැනන්න පුළුවන් ඔබවහන්සේ පැහැදිිකර දෙ ආකාරයට අර ප්‍රත්ථවේක්ෂා ජාන පහා එයාගේ ඒ වෙනස් ශ්‍රීමක් සිදු වූ බව අනුව ඒ අනිවාරයෙන්ම එයා බුද්ධක්තියට අනිගත වනානම් සමුදයේ නිරෝධ කළ යුතුයි කළ හැකි කියන එක ටේරුන්ගත්ත නම් කුසලේ වඩා වර්ධනය කරගතයි අකුසලේ පහ ඒම නංඒ පුද්ගලයා ඒ ක්‍රියාකාටිටවය කරන මහටම ප්‍රඥායින්දය මතුවෙලා සමුදය නිරෝධ කල නිධ සෝතා පන්න පලයට පත්වනවා. එම ර වහන්සේ එවැනි කෙන සිටිය හැකිද තාම මස්මාන්සවලකින් වැැලින් වැලකින් නොත් නොවී වැලකී නැතුව එහෙම කෙනෙක් සිටිය හැකිද දැන් ඒ පුද්ගලයා සෝතා පන්න පලයට පත්වනා නං ඒ පුද්ගලයා මේ කුසලයා කුසලේ දන්නවා නං ඔය අනුන්ගේ මස්කනයක නිසා සමුදය අලුටෙන් උපදිින බව දන්නවානම් ඒ පුද්ගලයා වහාම මස්කනයක නවත්තන නැවටෙනවා. දර්මතාවෙන් නැවටෙනවා මේ පුද්ලයක් තවදුරටත් මේ වගේ කරන්න හැබැයි සෝතාපන්න පලයට පත් වූ අයත් මස්කෑව බව බුද්ධ දේශනාවටයනවා අ සෝතාපන්න පලයට පත් වූ අ සිටුගෙද්දරක හිටිය දැරිවයක් අර වැද්දෙකුත් එක්ක පැන දගිය නිලක් කනද කවුඩ වැද ඊට පස්සේ මේ වැද්දා මස් මරාගෙනාව ඒකෙදර වෙන මොනාකත් යන්න දේවල් තිමුනෑ මස්මාළු තමා බෝදුරට. ති එනිසා මස්මාළු හදල දුන්න මස්මාළු මස්මාළුවලින් මොනාහරිටිකුත් කණඩ ඇති. හැබැයි සෝතාපන්න පලයෙන් පිරිිහෙන්නේ නෑ. ති ඒක නිසා යම්යම් කෙනෙක් එම ඉන්න පුළුවන් නමුත් බොහොම ක්‍රමාණුකූලව එයා මේ මස්මාලු කනයකේ වරඩු දැකලා එක විිදී නිදහසෙනවා මොකද අර කුසලය උප සම්බධාවන්න එක පොඩ්ඩක් හෝ බාධාවක් වෙනවා එකෙන් ඉහලට යන්න බැරිවෙන. සෝතාපන්න පලයෙන් සකදාගාමී මාර්ගයට යන්න එක බාධාවක් වෙනවා හන්සේට නීරෝග සොහය දීර්ගයක්ෂ අධිස්්ටානක මයිකක ලන්නකු හමුතුුවන්න ක ැහෙන් එ පැ මටහැ නම වන අනිත්ට අ එයටහ අවසරයි ස්වාමීනි මෙතන මේ මස්මාලු පිළිබඳව ප්‍රශ්නයකති ප්‍රශ්නයක් මටත් ඇති වුණා යංසි භික්‍ෂවාකු පින්ඩපාතියෙන් ජීවත්වෙන වනං එම භික්‍ෂුවට ඇත්තටම ඔහු කැමති ආහාරපාන ලැබෙෙනෙ නෑ. ඔහු මාත්‍රයක් අරගෙනගේයක් ඉදිරිීයට කියයින් පස්සේ. ගෙදර තියන දෙයක් තවයි පාත්‍රයට වැටෙන්නේ එනිසා එ භික්‍ෂුවට යම්කිසි විදදිහකින් මසක් සමහර විටක ලැබෙන් මස් හොද සහ එම නැත්තම් මාලු හොදී මේ වගේ වෙච්චා වෙන් කරන්නක් බැ. එතර මේකට ලැබනයින් පස්සේ මෙතනද එම භික්‍ෂුවට ප්‍රශ්නයක් ඇති වෙනවද දැම් බුදු හාමුදුරුවත්? පිින්්ඩපාර්ට යනකොට බොහෝ අය ඔය ගම්මල යනකොට ඒ ගෙදර වයල තිබේ මස්මාඩු විටරයි. බුදුහාමුදුරුවන්ගේ පාත්‍රයටත් ඒගම්මු ඔය මස්මාලු පූජ කළ. බුදුහාමුදුරුව පිළිගත්තා පින්දුන්නා පින් අනුමෝදන් කළ හැබැයි ඊට පස්සේ බුදුහාමුදුරුවන්ගේ මේ පාත්‍රේටයන කැපනැතිදේවල් ුදුහාමුදුරුව පැත්තකට කළ ැ ඒ මස්්‍රෙක් කළ දානකොට සමට මස් හොදී බත්වලට යන්න පුළුවන්. ඒ හොදිගත් අට වරදක් නෑ. නමුත් අර සතෙකුගේ මස්කෑල්. මස් රස මස්තුෘෂ්නාව රස තුෂ්නාව රස පෙරේතකම දැන් නෑ. ටිංඒක නිසා මේ කැප නැති දේවල් දැන් පාත්‍රය ඇතුරට බෙද ඇට ඒව පාත්‍රයේ පැත්තකට අකැපදේවල් පාත්‍රය අහින් කලාා අයිංකල්ලා තමන්ගේ කුසගන්න නිවාගන්න කැපදේවල් විටරක් බුදුහාමුදුරුවෝ පැරදුවැප ැ ලබාගත්ත පාත්‍රයට සියදුුටේ. ැ ගම් ෙදලන්නේ ෝර්ලබේල් ලනිමේන ම්ම ෙතරෙ යාම් ය සියලුදේ බුදු හාමුදුරුව පිළිගත්තා නමුත් දැම් බුදු හාමුදුරුව පිළිගත්ත හම කැපනැති ඩයක් තියෙනවාවනම් ඒකතනින් බෙදුව ගමන් ඒක පොඩ්ඩක් අයිංකලා පාත්‍රයම අයින්කලා. ඉටන් ඒක නිසා ඊට පස්සේ වළදනකොට කැපදේ විටරයි බැලඳුවේ අකැපදය පැත්තකට කලා අයිංකලා. හැබැයි පිගානකට බෙදුව අනම් ඕ කරන්න බෑ. අවසරයි අරියතුන් වහන්සේ දැන් අපි පිනක් කල්ලාඒ පින අනුමෝදන් කරනකොට ඒ අනුමෝදන් කරනවා පවරනවා දෙනවා පිහිටා පතුරා පින් දෙනවා ඔවු නො එක්කාකාරයට පින් දෙනවා පතුරෝන අනුමෝදන් කරන පවරනවා මේ හුගත් දේවල් තියනවාඉට එ පින් ගන්න පුද්ගලයාට ආශිර්වාදයක්කන්නවා මේ පුංව ශත්තිය දම්මානු දම්ම ප්‍රතිපදාවේ යෙදී නිවන් අවබෝධ කිරීමට මේ පිණ උපකාඩු වාරයේ ඒවාගේ. දැන් ඊලගට දැන් අපි දැන් කරපු දේශනාව දී මැහුවා නිමන් මඟට උපකාරී වෙන්න පින නෙවී කුසලේ උසලේ පැහදි. නමුත් මෙතන පොඩි නොගැල පෙන තත්වයක් ද නොගල පැන ටත්ව ඒ එක ගලපන විදිියයට හදාගන්න ඕන දැම් පින් දෙන්නකාට මිනිස්සුන්ටල වෙන මිනිස් අත්වය නව ඇට. ස් වාස දානයක් කියට අප තානයනා පින් පවර ඒ වැරජී. ඒක තමා ධනි දෙනට ඔය පින් දෙන එක නන්දාමල්ලිකා සුනන්දා සුමනා විශකාම පින් දෙන එක බැරදිී. බුදු හමුදුරගේ නැති දෙයක්වය ඔය මහායාන ධර්මේ අ සදධර්ම් ගුණ ස්කුත්තේ ධහනමෙන් පට්තේදේ තියන බැරදයක් අද මේ ලංකාවට ඇමිල්ලා. දැ තියෙන්නේ අපි පින්කමක් කරන්නේ කාට පින් දෙෙන්නේ තිරෝකුඩු සූත්‍රය පැහැදිලිව පිරිසිදුව තියනවා තව නොයෙකුත් සූත්‍රවල තියනවා ඥාටීන්ට භූටයන්ට පිරේතයන්ට පරිදොත් ූපජීවෙන් පින් බලාපොරොත් වන පින්කමක් කරගන්න බැරිලයට. මනුසයන්ට පින්ට එන්න නෑ කොහේවා. මේක හරියට මේක උදාහරණකින් තියනවා අපිහිතමු ඔබ ඉස්සරහා වැටිලා තියෙනවා රුපියල් දායෙ කොල මේ හැම තැනින් අටින් අල්ලගන්න පුළුවන්. මේ රුපියල් දාහය කොල අහුලගන්න නැතුව තවග ඔබට දෙන්න එෙනවා රුපියල් දහයක් අර රුපියල් දාහය ගන්න මගේ වැට තම මේක ඒන්නේ මේ කුසලය කරගන්න පුළුවන් කම ටිය්ඩ මේ අනුන් දෙන පිනේ මිනිස්සුන්ට වැඩක් න පසා වහන් ප්‍ර්‍යවේක්ෂ කරන්නකොට අපි ැ මේ ජානය මේ අනභාව කරන්න කලින් මේ දානය පිළියල කරේ ගොරි ඒක පුුසලයක් මිසක් දෙනවාුල් තමන්ට කුසලය අනුන්ට පින් දෙනෝ පින් පවරවා පින් අනුමෝදන් කරනවා ඒකාටට ඥාතීන්ට ගූටයන්ට දෙවියන්ට ප්‍රේතයන්ට පින්කමක් කරගන්න බැරි පරලත්ව උප ජීවිීන්ට. මිනිස්සුන්ට පින් දෙනය නෑ නමුත් දැන් අද වෙලා තියෙන්නේ ඔබ දානිකෙදරක ගියොත් වාමන් වහන්සල හාමුදුරුව සම්මතයෙන් ඇහිල්ල මහායානික දේශනාාවට අනුව අර සදධර්ම කුන් දෙටික සූත්‍රයේ ධානමෙන් පරි්්‍යයේ දේතියෙන මේ කතාවක් කියලා අ නන්දාමල්ලිකා සුමනා සුනන්දාමෙන් බෝග සම්පත්රූප සම්පත් ලැබ මේ අර ලම්පත් මේ සම්පත් ලැබ දෙව් මිනිස් ලැප කෙලවට මතු බුදුන්දරඉන්නට මේ පින උපකාරවේවා කියල පින් දෙෙනවා මිනිස්සුම්ට. මේක බැරජී. මේක නොකළ යුතුයි. පින්දෙන් ඕන අර අසරණ අනාට වූ භූතයන්ට පෙරේතයන්ට පටදත්වූප ජීවීන්ට දෙවියන්ට භූතියන්ට පින්කමක් කරගන්න බැරියට. මනුස්්‍යය මේ පින කුසල බවට පත් කර ගඩු. ඉමි නාපු්ඥකම්ේන මාම මේ බාල සමඟම මේ බාල සමාගමින් නිීදහස්සෙන්ට ඕනෑ. ඒකයි කුසලය. බාල සමාගමින් ඉවත්වීම තමා කුණු සලා හැර අස්කිරීම. ඒකටයි ී සහස. ඒ මනිස්සුන්ට පින් දෙෙන කතාවක් නෑ මිනිස්සුන්ට පින්කන් කරන්න පුළුවන් පින් දෙන්නත් පුුව අනුමෝදන් කරන්න පුළුවන් පවරාපතුරා පිහිිවන්නක් පුළුවන්. එටකොට කුසල ඇ්වට පත්. පින් දෙන්න දෙන්න පින කුසල ඇ බවට පත්ව වෙනවා බලවත්වෙනවා නිවන්ට උපකාර වෙනවා. ධීර්කාශ වේවා. දැම් මේ පින ඉල්ලනු ස්වභාවයක් පින යාගඥා කරණු ස්භාවයක් ප්‍රාත්ථනා කරන ස්වභාවයක් බවට පත් වනේ බුද්ධ ේසනාව නිසානේ මේ මහායාන ධර්මය නිසා. මොකද මේකට හේතුව හේතුවත් තියනවා. දැම් මහායානු ධර්මයට අනුව එක යානය අයි තියෙන්නේ. ලොවතුරා බුද්ධයානය විටරයි ඒකොල් අගේ ධර්මයේ තියෙන්. නමු දෞතර අපේ බු ගෞතම බුද්ධ හසනය තුළ යාන තුනත් තියෙනවා. මොක යානු තුළ ලෝතුරාබුද්ධයානය පච්චේක බුද්ධානය අරහත් බුද්ධයානය. එතකොට මේ ලොෞතුරා බුදු කෙනෙක් මේ ධර්මය දේශනා කළ හම මේ ධර්මය අහාගන දැන ගැන අනුගමනය කළ හම අරාත්‍යානයෙන් මගඵල ලබල සෝතාපන්න සකදාගාමී අනාගාමී අරියත් පලයට පත් වෙලා. මේ දුක්පෑත්මය මිඩී නිටහස්සන්න පුළුවන් අරාත්‍යානය. නමුත් මහායාන ධර්මයට අනුව, ඔය සෝතා පන්න සකදාගාමී අනාගාමී අරිියත් කියනේවනෑ. එකළඟ ධර්මය හෙම එකක් නෑ. කොහේවත්මන එම් වෙන්නක් බෑ වෙන්නෙත් නෑ. ඒතියා අඩුගාන මහායාන ධර්මය ඔය සද්ධර්ම පුුණ්ඩරික සූට්ටේ. බෝම අවසානම චේටයක තියෙනවා. අවසා පරිච්චේයටයක අපේ සැරියුත් හාමුදුරුවොත් තාම නිවන් දැකල නෑ මේ අපි හොඳටම විශ්වාස කරන අපි දන්න. ැයුත් මුදුරුවොත් තාමනිිවන්ද කළනෑ තාමමකක්ද බෝසත්තත්වේ ඉන්නවා කියලා ඕගේ දෙත් තමා මොකද ඒගොලන් විශ්වාස කරන්න එක යානයයි සජුත් හාමුදුරුවොත් කවදහරි අ ලෞතරාබුද්ධයානයම තමා නිවන්දකන්න ඕන කියලා. ඒම එකක් තියෙන්නේ මහායානේ මේ අපේ ගෞත බුද්ධ ශාසනය තුළ මෙකයි මේක මේ තේරවාදී කිව්ේ එමනනම් මේ මේ ශීනයානයකව අර රහත් බුද්ධයානය තියෙක නිසා ලෝත රාබුදු කෙනක් බුද්ධත්වයට පත් වනා හම මේ පටිච්ච උපාදධර්මය තේරුන් ගත්ත හම සමුදේ නිරෝධ කරනකොට සෝතා පන්න සකදාගාම ියනාගමී පලයට පත් වෙලා තව ලක්ෂ සංක්‍යාත පිරිසක් අදත් අදත් අද මේ මොහොත පටන් ඒ මඟ පල් ලබන්නට ඔබ මනුස්සේ හැටියට සුදුසකම් තියෙනු අවශ්‍ය සියලු දේ වැහිලතිබුණ සියලූ දේ වැහිත්‍ය දේ විියෘට්ට කල්ලා පෙන්වා බුද්ධසක්ියට අනුගත වෙන එක වැහිලතිබුණ ඔය සමුදේ නිරෝධ කරන එක පැහහිලතිබුණ මේ පරතෝගෝෂ ප්‍ර්‍රය සද්දර් කකළ බුද්හස ඔක්කොම් හල තිබුණ වැහිලතිබුණේ බැහුවේ වැැහුවේ මේ වළගම්බාාවු රජ්ජරුවන්ගේ පටන් කාලයේ පටන් බුද්ධගෝසාහජීමේ මහායානිකයෝ ඉන්ඩියාවෙන් ලංකාවට ගෙනාව බුද්ධාගම නිසා බුදු හාමුදුරුව එහෙම කවදක්කත් ආගම් කාරයෙක් නෙමේ මේ අඩතියන සම්මත බුද්ධාගමේ නිර්මාත්‍රතුමා, කත්‍රූතුමා, ශාස්ත්‍රෘතුමා, බුදුහාමුදුරුවෝ නෙමේ. බුදුහාමුදුරුව එදා තිබුණ බලවත් ආගම් හැටගනිනක්ම බ්‍රහ්ම ජාල සූත්‍රයේ ප්‍රතික්ෂේප කළනං තවත් ආගමක් හදන ආගම් නායකෙක් වෙන්නේ නෑ. බුදුහාමුදුරුව ධර්මයක් දේශනා කර ගෞතම සිද්ධර්ට බුදුහාමුදුරුවෝ කිසිමලේත්ම බුද්ධාගමේ නායකෙක් හෝ ආගම නායකෙ හෝආගමය කත්වනෙම සාස්තූ නමුත් අද වෙන විට අපේ පන්සල්ලල්ල සියරු දෙෙනනා හිතනවා පිළිමයක් කරල තියෙන මහාවීටතුමා ජයින මහා වීට තුමාගේ තමාර කොන්්ඩයක් තියෙන ඕ ඉන්ඩියාවඩි හැඩුවේ හෙලබිේ දී ය හැඩුවෙන ඉන්ඩියාවේ හැඩුව බුදු පිළිමේ තමා පස්සෙ කාලෙක මේ හෙලබිමටත් ගෙනාවයාවි කස්වාම ව ගඩස්වාමීන් වන්ස සාමාන්‍යය මස්මාන්සවල යෙදෙන පුද්ගරයෙකුට සද්දස්ස කොළපොත්ත වෙන්න පුළුවන්ද ඒවා පුුවන් පුළුවන් ඒ පුදගරයට පුළුවන් සද්දර්ශ කොළොගත්තව වෙලා මේ හේතු පල් දහමට නයවිනයට බාගල් පා බලන්නකොට මේ අස්කෑම ඉබේව නැවීරයි. කැමැත් එෙන්ම අවසන් කරන අවසන් කරනත් අවසරයි අපිස්වාමෙන් වහන්ස. සම අරක් දේශනවලදී මට ඇති චේ ගැඩලුවත්තමයි ප්‍රශ්ණන දෙකක්තින මට දානයකදී වගේ මස් ලබා දුන්නොත් මස් කෑවුත් පවසිද්ධ වෙන දෙකෙන් අපි කටි ඉල්ලන්න නැතුව මේන්සිල් සමාදන් වුණහම හෝ නැතන් ස්වාමීන් වහන්සේ නමකට දානයට මස් බෙදල අනුභාවකරොත් පවසිද්ධ වෙනවද අනිත්්‍යක තමයි අපි සමහරක් වෙලාවට හිතන් නැතුව මදුරෙක් එහෙම මරණ ඕනේ ඒ ැරුවත් පවසිද්ධ වෙනවද. එහෙම නැත්තන් අර ඉස්සර අපි පොඩිකාලි ගෙනගෙන තියෙන විදිහට පවක් සිද්ධ වෙන කාරණ තුනක් සම්පූර්ණ වෙනවාද. කරුණු පහත් තියෙනවා කරමයක් බවට පත්වෙන දැන් මේක අපි හොඳට ගම්මු මේක කර්ම පතය සම්පූර්ණ වෙන්න කරුණු පහක් සම්පූර්ණවෙඩ ඕන පලවෙනික චේතනාවක් තියෙන්ඩුවන ටෙර අපිටම අපි සටෙත් දැක්කා මුව කරි හාවෙ කරි දැක්කා අපේ හිටේ චේතනාවක් ඇතිවුණ මේ හොඳ මසක් කියලා මේ සතාව මරාගන්න උපක්‍රමයක්යදනෝ ගත්තා පොල්ලක් එලවගන ගියා තුනයි ගැහු අපොල්ලෙන් හතරයි බැඩනා සටාට මැරුණක් පහයි චේතනාවක් ඇතිිවුණා උපක්‍රමයක් යදුව උපක්‍රම ක්‍රාත්මක වෙලා කලා දෙබියවට දෙකගින් එලවගෙන ගයා ගැහුව පොල්ලෙන් සතාට වැදුන මැරුුණ කර්මයක් සිද්ධ වුණා ප්‍රාණඝාතයක් සිද්ධ වුුණා අනිවාරයෙන් සියවරක් තමන්වත් මටන යට පත් වෙනවා එක තමා ප්‍රටිඵලය පලේ. දැන් බැරි වෙලාවත් චේතනාවක් ආව ගත්තා පොල්ලක් හොයාගනිගියා ගන ගැහවා වැදුුණ පන්දරට සහතා බේදලා ගිය කරුණු පා සම්පූර්ණ වනේ නැ හැබයි කරුමයක් වුණා. හැබැයි කරුමයක් වුණා හැබැයි බැරි වෙලාවත් කවරවඩිෝය ඕත්තැනක ඉන්ලයින්්ඩන් කිව්වොත් එහෙම ඔබ මෙහෙමයි මේ වැරදි කර්මයක් කරගන්න ගිය මේක කමාකරගන්න කියලා කමාවර්ගනයේ සතාටත් ප්‍රාණගාතයෙන් මිටි නිටශනවා කියලා මේක කිව්වොත් අරකම්මාවරණය අර සියලු කර්මත් අහෝතියෙන. ඒ වෙලාවම අපිට මේ වරද වරද හැටියට තේරුම් අරග නය වරදෙන් ඉිදිට සබ්භ පානභූත හිතා අනුකම් පා දයපන්නූ තීණය ගත්තුත් ඒඒවලම කර්මීවර. අ එකක්ත් තමන්ට පතිසන් දෙන්න නෑ පලිවිපාක දෙන්නෙත් නෑ. දැන් අපි දැන් මෙටන දැන් චේතනාව රමා මුල්ලවෙන්නේ. හැබැයි මෙතන් දී ඊට පස්සේ තවයි කට තියෙනවා ඔබ කිව්වාගේ අපේ අපි ලන්න නැතුව මේ අපේ මදුරුවෙක් කනෝ. දැ අපි මදුරුව දැක්කෙත් නෑ මදුරුව මරු චේතනාවත් තිබුණෙත් නෑ අපි වෙන මනාහරි වැඩ පොටක් කියේවනවා එක වෙන මනහරි වැඩ කරන හැයි අපේ අතට ඉදෙනවා දැවිල්ලක් කැසිල් ලක්කාව. එකපාට අපි මේ පොත කියවන චේතනාවෙන්මම අත මෙහෙම කලා මදුරුව මැරුණා. හැවැයි මදුරුව මැරුණු බව දැක්කේ දැන්කටන්ට පසේ චේතනාව නෑ. කර්මපතය සම්පූර්ණ වනේ නෑ නමුත් කර්මයක් සිද්ධ වුණා ඒ කර්මයට ඒ මදුරට ඒ මොහොට මේටෙන්ඩිම එයාත් අපි පින්දීල පින් පවරල පින් අන්න මෝදන් කළ මේ මදුරු බාවෙන් මුදවා නිදහස් කරනට මේ පින උපකාරවය වාාකිවත් අර කර්මය සියලු දේ අහෝසයන. ඇවැයි අපි හරියට ක්‍රියාවක් කරඩුව මේක පින් දෙන්න ඕන පින් පවරන්න ඒ මදුරුවටත් මේ පිනෙන් මදුරුභාව මිදී නිදහසන්නට මේ පින උපකාරබේවා. එතකොට අපි අර කර්මපටය ගුත්න කර්මයත්න. මොක චේතනාවට්ටි මුන්නෑනේඒයි සාම මස්ධානයට ඇලෙන මස්ධානය දැන් ඇත්තවසයෙන්ම බොහෝ ධදායක ශ්‍රාාවකවෝ මස් දෙන්න පුළුවන්. නමුත් මස්ධානය දැන් අපිහිතමු ඔබ මස්ගන්න පුරුදු වුනොත් දැන්වය අසපුුවල ඉන්න සියලු දෙනා කැත්ත එම මස් කන. මස් නොකන මිනිස්සුත් අස පෝට ගියොත් මස් කනු. මේ මස්කනකොට මස් විකුණන මුදලාලි තව මරණ අද නැද්ද. තව මරණකොට මරණකොට අර ප්‍රාණගාතයට දැන් සත්තු හදන මිනිියෙකුත් තින්නා මිකුණන මිනිහෙකුත් ටන්න මර ිනිියෙකුත්තිඉන්නා මස් විකුණන මිනිෙකුත් තිඉන්නා මස්කන මිනිෙකුත් තිින්නවා මේ ඔක්කොම දැන් මේක ආදායම් මාර්ගයක් කරගන්නවා. ක සත්තු මරණයක වැඩ වෙනවාද නැද්ද. තමන් මස් කණ නිසානේද මරන්නේ මිකුණන්නේ. එතකොට තමන් උපකාර වෙනවාද නැද්ද. උපකාර වෙනවා. කෙරෝලක් කොටසක් හරි අ කර්මපතය කරුණු පහම සම්පූර්ණ වුණේ නැතිවනාට අර මස් මරණක දැන් ඔබ කන්නේ නැත් නම් මස් වඩනක අඩුවෙන නැති වෙන. බ කිසිම කෙනෙක් දැන් මස්ගන්න එන්නම් ඔය මුකුණ මුදලන්න මස් මරන්න විකුණන් බැටනම් මරන්න. මොට ප්‍රස්ක කියම් පාපය කෙන කතාගන්න කට හරත්්‍ය තාපනසාහ පරත්තතා පාපය කියල කත්තය යෝ අත්්‍යතාපන සහ පරත්තා අත්්‍යතාපන කියන්න තමංුවම තවල දවලා දුකට පත්කරවන පාපේ අත්වතාපන අනුංව තවල දවලා දුකට පත්කරන පාපය පර අත්තතාපන පාපේ. අනුන්ව අනුන්ව දුකට පත්ක අනුන්වමත් දැම් බැඩිවිලාවත් ඔබ භාවනා මධ්‍යස්ථානික භාවනාකර්මස්්ටානු දෙනෙකෙනෙක් නම්. ඔබ කාටහරි කියනවා ු ඇදල පිට කරලා මේ වායෝකසිනය කරලා නිවන්දකින්න පුළුවන් ඔය හුලං ඇදෙන් පිට කිරීම දිගටම කරනවා. දැන් අර හුලං අඩින මිනිහත් අනේ හුළං අඩිනව පිට කරනවා. ඒ මිනිහ අමාඩුව වැටෙනවා අපහසුවට වන්නවා සමහිට අසං්‍ය තල්ලයට යනවා. ඒවගේම ඔබ අන අනට බැරදිටේ කියාදුන්න සා අත්්‍යතාපන පාපයක්ත් අනුම අමාඩුව දැම් නිසා පරත්්‍ර ශපන පාපත් දෙකම අයිති වෙනවා. අ ධ උරන් අටින්න පිට කරන්නේෙ මිනිහට එක්ක බඩි පිම්බීම හැකිලීමගේ පනිහට අර මිනිහත් අමාරුව ඇත්නවා ඔබත් ඒගේ සියගුණයකින් අමාඩුවයට එතටර සමාන්ශපයත අපි දෙන්නෙක් අතර කතා කර කර අවස්ථාවකද ඒ කතාකරගන ඉන්න අර මිනිහට බැරිවිලාටත් වැරඩයක් කිවත්? ඒ ඔ දේ පාලක වැරිදේවල්කීීම තකොට අත්ත තාපන පර තාපන දෙකම ඇතිට. දෙකම් පාපයක් යට. ඒවගේම ඔය වචනින්මයි ඔය කටින්මයි ඒ වර්දෙන් මුදවා නිදහස් කරන විදිහටත් වචන කතා කරන පුළුවන්. ඒක ඔය අත්ත තාපනනෙමේ අත්ත බිමුත්්ටිය තමන්වන් මුදවාගන්න අනුම්මත් මුදවාගන්නත් ඔය වචනින්ම පුළුවන්. ඔය කටින්ම ඔය වචනෝවලින්ම පුළුවන්. ඒගේ ම ට නහ නිවන්. ලිව්වත් ඒ වගේ ලිවීම මාර කියවීමට වඩා බලවත්. දැන් අපිටම ඔය විසුද්්‍යි මාර්ගය. එකලි ලිව්ව ඊට පස්සේ දැන්ව විසුද්්‍ය මාර්ගය කියවල ලියබල එක බොහොම රටවල්ල ගිහිල්ලා ඔය රේණුකාණය හාමුදුරුවොත් විුද්‍ය මාර්ගය කියවල ලියවල පොත් ලව්වා. දැන් මේ පොත්තොල්ලටියපුවා දැන් රේණු කාණය හාමුදුරුවෝ මගේ ගමේ හාමුදුරුව නමක් දැන් නැතිවෙලා ගිහිල්ලා ඇයි තා පොත්පත් කියවන හැම මිනිහෙක්ම තාම් බඩපින්ම්බීම මැහැකිවීම කරනවා තාම ඔය වැරදි වැඩහල් කරනවා. තාම අර අත් පරත්්‍රතාපන පාපය තාම තියනවා. මේක හරියට දැන් ඒ පුද්ගලයා මැරී ලගිහිල්ලා. දැන් අපීටමු පරමානුබෝම්බය හොයාගත්ත ලෝකෙඉන්න දක්ෂම විද්‍යාගිඥා පරමාණුුවෝමය හෝ හදලා යුද්ධ දිනවා. පරමාණුබෝම්භ ඔය මේ මේ ජපන්ර දාළ යුද්ධ දිනවා ඊට පස මේ පරමාණු බෝම්බය අහදපු මිනිහ මැරි ලගිය දැන් අද බැරි වෙලාවත් පරමාණුබෝම්බයක් හැදුවොත් අර පරමාණු බෝම්බය හදාගත්ත මිනිහට ඕකෙ පාපය කොටසක් අයිති වෙනවා ද නැක්්ද අයිතියනවා එතකොට ඒවගේ දැන් ඔය විසුද්ධිමාර්ගයව රේණුකාය හා මුදුරුවන්ගේ වගේ පොත් අද කියවලා මිනිස්සු මේ බඩයිපුම්බල හැකිලීම බලලා නිවන්දකින්න ඔය ඔය නොයකුත් ඔය කියන විටිහේ දේවල් කරලා මේ නිවන් මග වහගෙන අසං්‍යතලයකට ගියොත් ලියපු පොත්වල තියෙන මිනිස්සුන්ට ඔය පාපය කොටසක් අයිති වෙනවා.ටේ එතකොට ඒ මිනිහට මැනි ල කිහිල්ලා. ඇැබැයි අදත් ඒකෙන් බැරදිියඩක් කරන මිනිහෙක් ඒ පොට බලල කියවල ඒක වැරද් දෙට පාපේත හුුණ. අර අත්්‍යතාපන පරත්්‍රතාපන පාපේ තමා ඕක භිද්‍රා කරල තියනව ත්‍රිපිටකේ. ඒවකම පිනකුට තියනවා. අපිීතමු කවුරවා මිනිස්සුන්ට පතරබොන්න නැතිකාලක හොඳ තැනක හොඳ ලිඳක් අපල හොඳ පිටිසිුදු අතුරාරගෙන තුන් අංහන්දිට හොඳ. පැන්තාාලියක් හදල පිපාසයට ගමන් යන්න මිනිස්සුන්ට වතුරගන්න තැනක් හදලදම. එතකොට ඔය වතුරබොන්න ලිඳ හදපු මිනිහ පැන්ටාලිය හදපු මිනිහ මැරිිලතියා. දැ නමුත් අර්ක ලිඩේ වතුර තියනවා තාම වතුර තියනවා හර පැන්ටාලිය අදත් ඔය වතුරබන හැම මිනිහෙක්ම අ පින්ටාලි හදල මැඩ්ලගේ මිනිහට පින්දෙනවාවද නැක්්ද. එතකට ඒක හොට වැඩක්. ඒ හපත් වැඩා. මේ ො හොඳට කල්පනා කරන්න ඕන මනිස්සු මැරුුණට අර කරපු පොතක ලියලා තිබ්බනං වැරදිජේ. ඒක අදත් කියවලා බැරදිඩේ කලානං අ අකුසලේ එහෙමනන්නම් පැවැත්මට හේතුවෙන දේවල් කරානම්. ඒ අ ඒක ලියපු විිනිහටත්වූන්න. මේක හේතුවෙන. ය නිසා මේක හොඳට තේරුම්ගන්න ඕන පොතක ලියමනක තව පරම්පරා ගණනකට මේ බැරදිඩේ නැමත නැමට ඔය බුද්ධගෝස මේ අටුවාටීකා ලියලා ඊට පසේ ඒ ගඩුකොට ගුරු කොට දැන් අවුරුදුු එකදස් ගණනක් මේ බිසුද්ධමාර්ගේ ගමන්ත පාස අඩිකා ඇතිලු පෝ පත් ඔය බෞද්ධාලි විශද්‍යාලය උගන්න්නවා අ බුද්ධස්්‍රාවක ධර්ම පීටයේ භික්ෂු විශසිද්‍යාලි උගන්නනවාව පිරිවෙෙන්වල උගන්නවා ඔක්කොම උගන්න්නේ බදධ දේශනාව ට්‍රිපිටගේ තියන දේවල් නෙමේ ඔය අටුවා ටීකා චිප්පනිවල තියන ය විසුද්ධමාර්ගේ සමන්ත පාසා අධිකාපසාහ ඒව ගඩු කොට ගුරු කොටලිවෝ පොත්පත් ඔල තියන දේවල්. ඒවා නිවන නෑ කොහේවත්. අවසර අරහදුන් වහන්ස ඔබවහන්සේ අදගේ දේශනය සඳහන් කරා මගලක මගේ ප්‍රශස දෙකක් තියෙනවා එකක් තමයි. දේශවද පහන්සද හදාන් කරත් සමාධ පිළිමක් ැකීමෙන් සිත සැනසෙනව කියලා. ඔ මහත් සැෙන්ට බැරිද නද සැනසෙන්ට් පුළුවන් ආහනම් ඉට මොකක්ද බො හන් අරතුන් වහස කෙදර හරි වැඩකර ස්ථානය හරි පදවන වානය හරි සමාධය පුදු පිල්ිමයක් යා ගැනීම පරදක්ද නැද්ද. දැන් ඔයටය සමාධ පිල්පයන්ද ජයින පිළිමයන්ද ඒකයි ප්‍රශ්. යැයින පිළිමකින් කාගෙවත් හිත සමාධියට ගත වෙන්නේ නෑ. නමුත් අ අනුරාධපුරේ මහමේ වුුණ උයනෙට යන සමාධි පිළිමයා දැක්කාම හිත සමාධිගත වෙනවා. ඒවගේම අනුරාධපුරේ අර සැලිියුද්බුදු පිළිමෙකුත් තියෙනවා රබ මෙහා පැත්ත හන්දියක ඒක ලැක්කමිනියක් ගෙත් හිත සමාධිගත වෙනවද. නෑ තින් ඒක නිසා? ඔබගේ හිටට සමාජි ගත වෙන්න මනුස්සේගේ හිට සමාජි ගට වෙන්නේ ඒක ඒක සමාජි පිළිමයක් නම් පමණයි ඒ සැලියුට් පිල්ිමයක් නම් සමාජි ගතවෙන්න අන්රධපුරේ තියෙනවා සමාජි පිළිමි බලල මෙහෙමේන කොට නවනගරයට එනකොට අර සැලියුට් බුදු පිල්මයක් ඇ ඒඒ ඒ බුදු පිළිමට එක සමාජි පිල්ි යන්ම ඒකෙන් කාගවත් මිටක් සමාධ ඇතු වෙන්න හැබැයි ඒ අරිතත් වඩා ලොකුට හදලලා තියෙනවා සමා පිි න තුර අපම අපිට ඒක චීරණයක හැඩුවන අපේ හිට පහන් වනවනම් පිරිසිදුවෙන වනම් පැහැලි ොන සතර හිටේ සාමයක් සතුරක් ඇතිවෙනවන ඒක සමාජි පිල්ිමය අපේ හිටේ මොකක් හරි කුකුසක් ඇතිවෙනවන අපේ හිටේ අයහපත් චේටනාවක් ඇතිවනවා ඒක සමාති පිල්ියක් වෙන්න. ප්‍රශ්නේ දැ ඔවහන්ස දශනනා කරා දීවත් වෙලා ඉන්නයට අපිට පින් අනකෝතන් කරන්න බැයි කියලා පුළුවන් වැඩක් නෑ එතට මොකට පින්කං කරගන්න පුළුවන් පින කුසලයක් බවට පත් කරගන්නත් පුළුවන්කින්ට පිින් කමින් වැඩක්න නම් ඒක ංකිව රුපියල් දාහෙව ඕන්ටරම් හුල ගන්තය මනිියකුට ුපියල් දය දෙන්නවාගේ වැඩක් මේ මිනිියකුට පින්ඩනක පින්ා මිනියකුට කරන්න ඕන සත්‍යයක් ක්‍රියාවක් කරන. ආශීදවාදයක් කරනවා අධිස්ථානයයක් කරන. යහපතක් වේවා සතක්වා ශාන්තියක් සුවපත්වේවා කියන යහපට එතකට අහසන අපි දැන් කෑමවවෙලක් කනකොට දානවෙලක්හර කනකොට ඒක පිළියල කරපුඒ සකසපු අයට අපි පින් දෙෙනන්න දෝන අශරත කරන්න දෝන. දැම් මෙහෙමනේ අපි දැන් අපේ පිගානට බෙදුව මේ බත්ව්‍යන්ජන වැවූ හැදූ සකස් කළ කුඹර වැැවුව ගොවට ඒයාගේෙන් පින් බලාපොරොත්තුවන සියලු ඥාතීන්ට පරලත්වූපජීවෙන්ට ගොයන් කුඹරුව ඊට පස්සේ වී කෙටුව හාල්හැද ගල්වැලීවත් කරපු සුද්ධ කරපු හාල් භිකුණු මුදලාලි ඒවකම ගෙටෙට්ග නල්ල හාල් ගරල සුද්ධ කලටම්බල මේකට සම්බන්ධ වූ පුද්ගලයෝ රාශයක් ඉන්නවා. ඒ රාශයගෙන් පින් බලාපොරොත්තුව වන බොහෝ දෙනෙකින්න්නවා ඒ රාශියය තමාටට මැටල ගිහිල්ල වෙන්නත් පුළුව. සියලු දෙනාට බැවූ හැදූ සකස් කළ දායකත්වය දරු සියලු දෙනාටත් ඒයගින් පින් බලාපොරොත්තුව වන සියලු ඥාතීන්ට පරිදත්වූ පිජීවින්තත් කැපකොට පින් අනුමෝදංගල පින් පවරල පින් දෙෙන්න්න. හො හනම් අපි අදදට දැන් මේ කතාව දේශනාව අවසන් කරමු අදවසත් ඔබට වෙලාවත් තියෙනවා එට උද දවහවසත් වෙලාවක් ලැබෙනවා ප්‍රශ්නාන්ඩ තව පපුොහෝ ප්‍රශ්නෑති ඔබගේ ප්‍රියන් ප්‍රශ්න චියල්ලම අහන්ඩ නමුත් මේ ප්‍රශ්නවලට අහනගමම්ම මේ තියන දේවල් පොඩ්ඩක් හොඳට ඇරල බලන්ඩ මේ අපි දැන් මේ පොත්පත් ගෙනල්ලා තියෙනවා ඒඔබට ප්‍රදර්ශනය කරනවා. හොඳට ඒ ඔය අලුත් පිරිස විටරක් බලන්ඩ මොකොල පරණය ඔ එක පාරත් දෙපාර බල්ලල ඇති පරණයගෙනුත් කාටහරි මේක තේරුම්ගන්න බැරිියක් කෙනෙකින්නව නම් බැලුවට වරදක් නෑ. ත්ය වියෙන් තමා මේ ්‍රිපිටක පොත්පත් අපි එංගලන්ටේ කෞතුකාගාරයක දැනට තියෙන්නේ ඒවැන් ඒ ස්වභාවෙන්ම ස්වරූපයෙන්ම මයිකෝපිල්ම් එකක් හැටියට පිටපත් කරපු ගත්ත දේවල් තමා මේ මහාවන්සේ ජීපහන්සේ ත්‍රිපිටක පොත්පත් ඔක්කොම ගෙනත් තියන්න බෑමිටෙන්ට අපි කීපයක් ගෙනත් තියෙන මේ වගේ පෙට්ටගම් කීපයක්ම අපි ගාව තියෙනවා ඔක්කොම එගලන්තියෙන් ගෙනා පූ පොත්පත් ිපිටක ලංකා විටියනේවා නෙමේ. හොඳයි හනම් දැන් ඔබෙන් පින් බලාපුොරොත්තුවන බොහෝ පිරිසක් ඉන්නවා පින් දෙන්න පින් පවරන්න පින් අනු මෝදංකරන ඉටිය ඒක නිසා එ සියලු දෙනාගේ හිට පිරන්න කැපකොට පින් අනුමෝදන් කරන්න මේ ගාතාවන් කියලා පින් දෙන්න පින් පවරන්න. එත්තාවතාචා සම්බධම්පුුණ්‍ය සම්පනක් සබබේදේවා සබබ සම්පත්ති සිද්ධිය එතාවතාචම්මේහි සම්බදම්පුුණ්ඥ සම්පද. සබබේභූටානුමෝදන්තුු සබ්බ සම්පත්ති සිදිය එතාවතාචමේහි සම්බදම්පු්ඥම් සබබේ සත්තානුමෝදන්තු සබබ සම්පත්ති සිද්දිය ඉඩම් මේ ඥාටී නං හෝතු සුකිිටාවුන්ටුඥාටයෝ ඉඩම් මේනාටී නං හෝට සුකිිටාවුන්තුුඥාට නංබෝඥාටී නං හෝතු සුකිිටාවුන්තුුඥාටි ඉමිනාපු්ඥකම්මේ මාමේ බාල සමාගමු සටන් සමාගමෝ හෝතුයාවනිබ්බායි පද්‍රයා දැයි ඔබ ීල්ර්ධනාටම යහපතක් වේවාස තක්වා ශාන්තයක් වේවා දම්මාන් දම්ම පටිපදාවේ ඇස චතුරාර් සක්ති ධර්මයාව බෝධ කරගන්නටම මේ සියලු ධර්ම කර්මකාරණා ඔබට උපකාරවේවා උපනිශ්‍රය වේවාහියේ තුවාසනද.